ජනිත් මට දැනගන්න පුළුවන්ද මේ විජේ රජතුමා ගැන පොත්වල සඳහන් වෙලා තියෙනවා ඇත්තර මේ ලංකාවේ පළින් රජතුමාද නැත්නම් මේ කවුද කියලා මට හරි දැනගන්න පුළුවන්ද? හොඳයි, දැන් මෙහෙමයි, ඇත්තරම අපිට මෙතෙක් කාලයක් උගන්වලා තියෙන්නේ, අපිට කියලා දීලා තියෙන්නේ විජේ රජතුමා තමයි අපේ පළවෙනි රජතුමා කියලා. දැන් පොත් මහාවංශයේ තියෙනවා, එතකොට අපේ පූජාවලි තියෙනවා, ඊට පස්සේ මහාවංශයේම පරිවර්තන මේවා සංස්කරණ, ඊට පස්සේ අතීත පුස්කොළ පොත්පත් මේ සියල්ලම අධ්‍යයනය කරනකොට අපිට තේරෙනවා මේ ඉතිහාසයේ හුඟක් පැටලිවිලි තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මම පෙර වැඩසටහන්වලදී සඳහන් කරා කොඩ්රින්ටන්ගේ කතාව 1912 දී මේ සංක්ෂිප්ත ඉතිහාසය කියලා සඳහන් කරලා කොඩ්රින්ටන් රචනා කරනවා මේ ඉතිහාස අධ්‍යයනයට අවශ්‍ය කරන පොතපත. එතකොට මෙතනින් තමයි ඇත්තටම ඉතිහාස අධ්‍යයනයේ විදිහට අපේ පාසල්වල මේ විෂය නිර්දේශවල සම්පාදනය වෙලා තියෙන්නේ, මේවා මූලික කරගෙන. එතකොට එතන තියෙන යම් අඩුවක් තියෙනවා, ඒගොල්ලෝ භූමියේ මේ සුදු ජාතිකයන් විසින් භූමිය කැණීම් කරලා මතු කරගෙන තියෙන ඒ පුරාවස්තු වලට, ඒ ඉදිකිරීම් වලට, චෛත්‍ය ස්තූප, එතකොට ඒ ගොඩනැගිලි, ඒවට අර්ථකථන දෙන්න ගන්න ලිඛිත මූලාශ්‍රය විදිහට ගන්න ඇත්තටම මහාවංශය. මහාවංශයෙන් තමයි ඒ තොරතුරු ටික අරගෙන තමයි අර්ථකථනයක් දෙන්නේ මේ මතුවෙන දේවල් මොනවද කියලා. එතකොට එතන වෙලා තියෙන ලොකු අඩුපාඩුවක් තියෙනවා, මම මේක පෙර වැඩසටහන් වල සඳහන් කරා. ඔවුන් ගන්න මේ ලක්දිව ඉතිහාසය ලක්දිව කොටස් කිහිපයකට බෙදලා තියෙනවා. ඒ බෙදීම මේගොල්ලෝ සමස්ත සිලෝන් කියන රටට ලඝු කරනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් මම ඔබට පෙන්නන්නම්. දැන් මේ විදිහට දැන් මෙතන මේ පේනවනේ, මේ දැන් ඒගොල්ලෝ සුදු ජාතිකින්ගේ කාලේ සිලෝන් කියලා තමයි අපේ රට හැදුන්නේ. එතකොට සමස්ත රටම සිලෝන් කියලා. මේක මහාවංශය අරගෙන මහාවංශයේ තියෙන ලක්දිව කොටස් හතරකට බෙදලා තියෙනවා. එතකොට මේගොල්ලෝ කරනවා මේ සමස්ත රටම කොටස් හතරකට බෙදනවා. මෙහෙම බෙදුවාම මොකද වෙන්නේ? මේකේ මේ මහාවංශයේ සඳහන් කරන හුඟක් කරුණු පිටට ගෙනහිල්ලා තියෙනවා. මම පෙන්නන්නම් ඒ උදාහරණත් එක්කම. දැන් බලන්න රජ රට මේ දක්ෂින දේශය කියලා මේ පැත්තේ නම් කරන්නේ. ඊට පස්සේ රුහුණ මලේ රට මෙන්න මේ විදිහට බෙදනවා. ඊට පස්සේ තවත් පරාක්‍රමබාහු රජතුමාගේ තව ආකාරයකට මේ රට බෙදනවා. මෙහෙම බෙදීම් කරන්න මේගොල්ලෝ ගන්න ප්‍රධානම මූලාශ්‍රය තමයි අපේ රටේ ඉතිහාසයේ සඳහන් වෙලා තියෙන මහාවංශය. දැන් ඔබ මගෙන් අහපු ප්‍රශ්නේ තමයි විජය රජතුමා අපේ රටේ පළමු රජතුමාද? ඉස්සර අපිට සරලව අපෙන් අහනකොට ප්‍රශ්නයක් අපේ පළමු රජතුමා කවුද කියලා අහුවම අපි කියන්නේ විජය රජතුමා. මේක සමස්තය මේ රටේ ඕන පොඩි වැඩි මහලු ඕන කෙනෙක්ගෙන් අහුවම අපි දන්නවා විජය රජතුමා කියන එක තමයි උත්තරේ විදිහට දෙන්නේ. හැබැයි මේ විජය රජතුමාගේ කතාව තියෙන්නේ මහාවංශයේ නම්, අපි මේ විජය රජතුමාගේ කතාව ගන්න ප්‍රධානම මූලාශ්‍රය කරගන්නේ අපි මහාවංශයේ නම්, මහාවංශය රචනා කරන්නේ මේ හම්බෙන අපිට මුල් මහාවංශයද කියන එක අපි දන්නේ නැහැ. කොහොම නමුත් අපේ අපිට කියලා දීලා තියෙන දේ අනුව සහ අපිට හම්බෙන මේ පුස්කොළ පොත්පත් අනුව අපිට තහවුරු කරගන්න පුළුවන් ක්‍රිස්තු වර්ෂ 500 වසේ මහානාම හාමුදුරුවන්ගේ අතින් රචනා වුණු මහාවංශය. මහානාම හාමුදුරුවෝ, මම මේක විශේෂයෙන්ම කියනවා මේ කතාවේදී, කවුරු හෝ කෙනෙක් මහානාම හාමුදුරුවෝ මේ විකෘතියක් කරලා තියෙනවා අපේ ඉතිහාසයට කියලා කියනවා නම් ඒක සම්පූර්ණ වැරදි කතාවක්. මහානාම හාමුදුරුවෝ තමයි බොහොම නිවැරදිව දඹදිවත් ලක්දිවත් අතර තිබ්බ සම්බන්ධතාවය බොහොම පැහැදිලිව මේ මහාවංශය විදිහට එළි දක්වලා තියෙන්නේ. පුස්කොළ පොතේ පත්තිරුවල උන්වහන්සේ රචනා කරලා තියෙන්නේ මේ දඹදිවත් ලක්දිවත් අතර තියෙන ඉතිහාසය. හැබැයි අද අපි දන්නව වර්තමානයේදී මේ බුදුහාමුදුරුව හෙළබිම උපන්නයි කියන පිරිසත් කතා කරනවා මහානාම හාමුදුරුව මේ ඉතිහාසය විකෘති කරලා තියෙනවා කියන එක. ඒකෙන් හින්දා කවුරුත් කිව්වට ඔබ පිළිගන්න එපා. ඔබ මහාවංශය අරගෙන බලන්න, හොඳට අධ්‍යයනය කරන්න. දැන් හැමෝටම බෑ පුස්කොළ පොත හොයාගන්න. හැබැයි ඕගොල්ලන්ට පුළුවන් මේ පරිවර්තන මහාවංශයක් හෝ සිංහලට පරිවර්තනය කරලා තියෙන මහාවංශයක් හෝ ගන්න, අරගෙන බලන්න, පටුනේ ඉඳන් කියවලා බලන්න. මේ සඳහන් වෙන්නේ දඹදිවත් ලක්දිවත් අතර තිබ්බ සම්බන්ධතාවය, ඒ ඉතිහාස කතා. එතකොට උන්වහන්සේත් මේක රචනා කරන්න, උන්වහන්සේත් මූලාශ්‍ර හුඟක් භාවිතා කරන්නට ඇති කියන එක අපිට පැහැදිලිව තියෙනවා. එතකොට මම තව කරුණක් ඕගොල්ලන්ට පෙන්නන්නම්. මේ මගේ අතේ තියෙනවා පූජාවලිය.
පූජාවලිය තියෙනවා සූතිස්වන පරිච්ඡේදය කියලා. මේ බලන්න සූතිස්වන පරිච්ඡේදය මේක අරගෙන බලන්න, මෙතන රජවරුන්ගේ නාමාවලියක් දීලා තියෙනවා. මේ රජවරුන්ගේ නාමාවලිය ඔයගොල්ලෝ බලන්න, මේක තියෙන්නේ 768 වෙනි පිටේ. මම ඔයගොල්ලන්ට කියනවා 700 ඉඳන් පිටු අංක 700 ඉඳන් මේ පොත අවසාන වෙනකන් කියවන්න පිටු 808ක් විතර තියෙනවා. මෙහි සඳහන් වෙන්නේ පැහැදිලිවම මේ ලක්දිව ඉතිහාසය. ගැටලුව වුණේ කොතනද දන්නවද? ගැටලුව වෙලා තියෙන්නේ ලක්දිව කියලා කිව්වහම මේගොල්ලෝ සමස්ත සිලෝන් කියන රටම එකක් විදියට, සමස්තයක් විදියට අරගෙන තමයි මේ රටට අර්ථකතන දීලා තියෙන්නේ. එහෙම වෙනකොට කෝ මේකේ දඹදිව? මේකේ දඹදිව නෑ, මේකේ ප්‍රත්‍යන්ත දේශ නෑ. හැබැයි ඕගොල්ලෝ බලන්න මේ පූජාවලිය සඳහන් වෙනවා, පූජාවලියේ සඳහන් කරලා තියෙනවා බොහොම පැහැදිලිව මේ ප්‍රත්‍යන්ත දේශ කිහිපයක් ගැන. බලන්න මේ ප්‍රත්‍යන්ත දේශවල නම්, බංගාලය, අරමණය, වගුරටය, සින්ධුය, ඕහලය, නේපාලය, ගුර්ජය, තිරංගුය, වේයංගුය, කර්ණාටය, ලාටය, පරලාටය. ඔන්න දැන් අපේ විජයගේ කතාව කතා කරන්න සුදුසු තැනක් තියෙනවා. ප්‍රත්‍යන්ත දේශයක් ගැන සඳහන් වෙනවා ලාට රට කියලා. දැන් අපි දන්නවා විජය රජතුමාගේ ගම්බිම් කොහෙද කියලා ඇහුවාම ලාට රට සීහපුරේ කියලා කියනවා. ඔන්න බලන්නකෝ දැන් මේ පූජාවලිය අරගෙන බලන්න, ලාට රට කියලා රටක් සඳහන් වෙලා තියෙනවා ප්‍රත්‍යන්ත දේශයක් විදිහට. දැන් අපි පැහැදිලිව කියලා තියෙනවා ප්‍රත්‍යන්ත දේශ මේ සිටියම ඇතුලේ සඳහන් වෙලා නැහැ, මේ කොඩ්රින්ටන්ලාගේ ඉගැන්වීම් තුල. හැබැයි මහා වංශය තුල බොහොම පැහැදිලිව සඳහන් වෙනවා දඹදිවත් ලක්දිවත් අතර තිබ්බ සම්බන්ධතාවය. එතකොට මහානාම හාමුදුරුවෝ බොහොම පැහැදිලිව මේ දඹදිව සහ ලක්දිව අතර තිබ්බ සම්බන්ධතා, ඒ රාජ පරම්පරා ගැන, ඊට පස්සේ ඒ තිබ්බ සියලු සම්බන්ධතා පිළිවෙලකට සඳහන් කිරීමක් කරලා තියෙනවා. ඒකෙන්ද කවුරු හෝ කෙනෙක් කියනවා නම් මහානාම හාමුදුරුවෝ මේ ඉතිහාසය විකෘති කරලා තියෙනවා කියලා. ඇත්තටම ඒක මේ රටට කරන දේශද්‍රෝහී අදහසක් කියලා මම කියන්න කැමතියි. මොකද මේ සුද්ධු කරා වගේ ඒ හා සමාන විකෘතියක් තමයි කවුරු හෝ කෙනෙක් මහානාම හාමුදුරන්ට දෝෂාරෝපණය කරනවා නම් කරන්නේ. හේතුව මේව අධ්‍යයනය කරොත් තමයි අපිට තේරෙන්නේ උන්වහන්සේ බොහොම නිර්වුල්ව මේ ලක්දිව ඉතිහාසය සඳහන් කරලා තියෙනවා. හොඳයි, එතකොට ඔබතුමා කියන්නේ මේ ලක්දිව කියන්නේ සමස්ත රටට නෙවෙයි. මේ සමස්ත රට නෙමෙයි, මේ සමස්ත රට ඇවිල්ලා මේ දැන් අපි දන්නවනේ සුද්දංග කාලේ මේකට සිලෝන් කියලා හැදුන්නවා කියලා. සිලෝන් කියලා හැදුන්නාට මේ ඒගොල්ලෝ කරන්නේ මේ සිලෝන් කියන එක අර ලක්දිව කොටස් හතර නම් මේ මහා වංශයෙන් අරගෙන ලක්දිව කොටස් කීපයකට බෙදලා තියෙනවා. ඒක සමස්ත සිලෝන් කියන එක එහෙම කොටස් වලට බෙදෙනවා. දැන් කො මේකේ ලාට රට? මේකේ ලාට රට නැහැ. දැන් ලාට රට සඳහන් කරලා තියෙන කොතන මම පෙන්නන්නම් ඉන්දියානු සිටියම ලාට රට දැන් තියෙන්නේ ඉන්දියාවේ. සීහපුරේ කියලා ඉන්දියාවේ සඳහන් කරලා තියෙනවා. හැබැයි ඒ වගේ දුර ප්‍රමාණවල ගත්තාම හොඳට අධ්‍යයනය කරලා බලන්න, අපි කලින් වැඩසටහන කරලා තියෙනවා. මම මේ වෙලාවේ කියන ඕගොල්ලන්ට මම පෙන්නන්නම් පහතින් මේ වැඩසටහනේ පහතින් ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාන්නම්. ප්‍රදීප් මහත්මයා විසින් පැහැදිලි කරා මේ සීහපුරේ කොහෙද කියන එක. දැන් මේකේ තියෙනම කතාවක් සිංහයා තමයි මූලික වෙන්නේ. දැන් අපි කියනවනේ මේ සිංහල මේ සිංහෙක්ගෙන් තමයි ආරම්භ වෙන්නේ කියලා. මේ සිංහල ජාතිය විජයට සීමා කිරීම හින්දා වෙලා තියෙන්නේ අපේ ඉතිහාසය මුළු මනින්ම වහලා දාලා තියෙනවා. ඒකට හේතුව වෙන්නේ මෙන්න මේක. දැන් මහානාම හාමුදුරුවෝ කතාව පටන් ගන්නවා මේ විජය රජතුමාගේ කතාව 6 වෙනි පරිච්ඡේදයේ. මහානාම හාමුදුරුවෝ සඳහන් කරනවා 6 වෙනි පරිච්ඡේදයේ, මම කියන ඕගොල්ලන්ට අධ්‍යයනය කරලා බලන්න 6 7 8 පරිච්ඡේද මහා වංශයේ මේ විජය රජතුමාගේ කතාව සඳහන් වෙන්නේ මේ කොටස් වල. ආර්යයන්ගේ පැමිණීම, අපේ සිංහල ජාතිය ආරම්භය වෙන්නේ මේ ආර්යයන්ගේ පැමිණීමත් එක්ක කියලා. එතකොට ඇයි මහානාම හාමුදුරුවෝ ආර්යයන් කියලා හඳුන්වන්නේ? අපි දන්නෝ සිංහයා තමයි ආරම්භය කියලා දාලා තියෙන්නේ. මේ දවස්වල බොහොම අපූරු චිත්‍රපටයක් තිරගත වෙනවා, ආචාර්ය සෝමරත්න දිසානායක මහත්මයා අධ්‍යක්ෂණය කරලා තියෙන සිංහබාහු කියලා. දැන් මම මේ සිංහබාහු චිත්‍රපටය ඊයේ නැරඹුවා. ඒක බැලුවට පස්සේ මට හිතිච්ච දේ තමයි මේ චිත්‍රපටයේ බොහොම අපූර්වට මේ ඉතිහාස මූලාශ්‍රය අපේ සඳහන් වෙන මේ විජයගේ කතාව සහ මේ ඇත්තම සිංහබාහු සිංහයාගේ කතාව, අපි සිංහෙක්ගෙන් ජාතක වෙනවා කියලානේ අපිට කියලා දීලා තියෙන්නේ. මේ සිංහයාගේ කතාව මේ මිත්‍යා අදහසට, මිත්‍යා අර්ථකථනයට මරුපහරක් එල්ල කරලා තියෙනවා මේ චිත්‍රපටය.
ඒ නිර්මාණය. හේතුව තමයි සිංහ කියලා පැහැදිලිව පෙන්නනවා. මේ සිංහ කියලා කියන්නේ එක් දේශයක එක් කොටසක රජ කෙනෙක්, රජ පෙළපතක්. මේ සිංහයෙක් නෙමෙයි සිව්පාවෙක් නෙමෙයි කියලා අපිට කියලා දීලා තියෙන්නේ කොහොමද? අපි අර්ථකථනය කරලා තියෙන්නේ මේ මහාවංශ ප්‍රධාන මූලාශ්‍රයෙන් පරිවර්තනවල මේ අර්ථකථන කරලා තියෙන්නේ සිංහයෙක් සහ කාන්තාවක් සංවාසයේ දිලා තමයි අපේ ජාතියේ ආරම්භය වෙනවා කියලා. ඉතින් මේ හැම ආකාරයෙන්ම අපේ කොඳුනාරටිය බිඳලා තිබ්බ එක, ඒ මිත්‍යාව නිර්වෝල් කරන්න මේ චිත්‍රපටය මහඟු උපකාරයක් කරනවා කියන එක මම හිතනවා. ඒකින්ද මම ඉල්ලනවා මේ ඉතිහාසය වෙන අපේ සියලු දෙනාගෙම ගිහිල්ලා බලන්න. ඉතින් මම ප්‍රේක්ෂකයෙක් විදිහට මේ චිත්‍රපටය ඊයේ නැරඹුවාට පස්සේ මට හිතුනේ අපේ රටේ සියලු දෙනා මේක බලනවා නම් හුඟක් දේවල් නිර්වෝල් කරගන්න පුළුවන් වෙයි කියන එක. එතන කරුණු කිහිපයක් මගේ හිත රැඳුණා. එකක් තමයි සිංහයා. මේ සිංහ කියලා කියන්නේ රාජධානියක සිංහ අඩවියේ නායකයෙක්, මිනිස්සෙක්. හැබැයි අනිත් රාජධානි වලින් වෙන් වෙලා ඉන්නේ. එතකොට ඒක පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. මේ කියන්නේ එක රජ කෙනෙක් කියන එක. එතකොට සිංහයන් තමයි සිංහබාහු එන්නේ. ඒ කියන්නේ සිංහයා සහ සුප්පාදේවිය. දැන් සිංහයි සුප්පාදේවිය එකතු වෙලා තමයි සිංහබාහු සහ සිංහසීවලී මේ ළමයි දෙන්නගේ කතාව වෙන්නේ. කොහොම නමුත් සුප්පාදේවිය කියලා කියන්නේ වංග රටේ රජතුමාගේ දුව. මේ වංග රටයි කලිඟු රටයි අතර තිබ්බ සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට වංග රටේ රජතුමාගේ දුව විදිහට තමයි නිරූපණය කරලා පෙන්වන්නේ. එතකොට දැන් තවත් වෙනක් තියෙනවා මේකේ තේරුම් ගන්න පුළුවන්. මේ චිත්‍රපටය තුල වංග රටයි මගද රටයි මේ රටවල් දෙක යා කරන ගමන් මාර්ගයක් තියෙනවා. මේ ගමන් මාර්ගයේ නිතර දෙවේලේ වෙලහෙල දාම් වෙනවා ගැල් වලින්. වංග රටෙන් මගද රටට යනවා, මගද රටෙන් වංග රටට යනවා. ඔය ආසන්නේ ගගෙන් එහා පැත්තේ, කන්දෙන් එහා පැත්තේ අඩවියක් තියෙනවා. ඒක තමයි මේ සිංහ වාසය කරන අඩවිය. එතකොට අර පාරට යන්න නම්, ඒ මාර්ගයට යන්න නම් ගංගාවෙන් එතර වෙලා, කඳුහෙල්ලෙන් වලින් එතර වෙලා ඒ මාර්ගයට යන්න පුළුවන්. සිංහ කරන වැඩේ මොකක්ද? සිංහ කරන්නේ අර වෙලහෙල දාම යන ගැල් වලින් බඩු බාහිරාදිය හොරකම් කරගෙන තමන්ගේ අඩවියට ගෙනියනවා. එතකොට දැන් බලන්නකො, සිංහ අඩවිය තියෙනවා, වංග දේශය තියෙනවා, මගධ දේශය තියෙනවා. මේ දේශ පිළිබඳව අවබෝධයක් ගන්නත් මේ චිත්‍රපටය ඉවහල් වෙනවා. හේතුව තමයි එක තැනකදී කියනවා මේ සිංහයා විසින් තමන්ගේ පුතාට සිංහබාහුට මේ කන්දෙන් එහා තියෙන වෙනත් රටක් ඒක පෙන්නනවා. චිත්‍රපටය තුල පෙන්නනවා විශාල කන්දක් පෙන්නනවා. මේ කන්දෙන් එහා වෙනත් රටක් තියෙන, මේ පැත්තට යන්න එපා කියනවා. එතකොට ඒ දවස මේ රාජධානි සොළොස් මහා ජනපද, ඒ තිබ්බ පන්තිස් මහා නුවරවල්, මේ ප්‍රත්‍යන්ත දේශ, මේ හුඟක් දේවල් වෙන් වෙලා සීමා මායිම් වෙලා තිබිලා තියෙන්නේ මේ කියන ගංගා පද්ධතියෙන් සහ කඳුහෙල් වලින්. හැබැයි දැන් මේ කතාවේදී ආචාර්ය සෝමරත්න දිසානායක මහත්මයා කියන්නේ නැහැ මේ අපේ රටේ කතාවක් කියන එක. හැබැයි කොහොම නමුත් මේ මහාවංශයේ උපකාරයෙන් තමයි මේ සියලු නිර්මාණය වෙන්නේ. මේ කතාව අපි අධ්‍යයනය කරන්න ගන්නෙ. එතකොට අපිට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් මගධ රට සහ වංග රට සහ සිංහ රජ කරපු සිංහ අඩවිය තිබ්බේ කොහෙද කියන එක. එතකොට හැබැයි දැන් මේක තව කතාවක් තියෙනවා. සිංහබාහු කුමාරයාගේ චරිතය අර්ථ දක්වලා තියෙනවා කතාමාලාව පුරාවට. අසාධාරණයට විරුද්ධව තමන්ගේ මතවාදය, කියන්නේ තමන් හැම දෙයක්ම දෙන් ඒ වාග් විලාසය තුළ පෙන්නනවා තමන්ට අවඩක් වෙන ආකාරය. දැන් පිය රජතුමා වුණත් සිංහයා වුණත් කියන අවස්ථා කීපයකදී තමන්ගේ පුතාට මේ රටෙන් එහාට යන්න එපා කියලා, මේ ගංගාර දොළු වලින් පීනගෙන යන්න එපා කියනවා. කොච්චර වැඩිමහලු වුණත් සිංහයා හිතන්නේ තමන්ගේ පුතාට තාම සුදුසු නැහැ කියන එක. මොකද ඔහු තමයි දන්නේ රටෙන් එහා කන්දෙන් එහා තියෙන ඉතුරු රාජධානිය පිළිබඳව. ඒ කියන්නේ මිනිස්සු සාමාන්‍යයෙන් එහා රටට යන්නේ නැහැ. එහා රටට යන්න අවසරයක් තියෙන්න ඕනේ. ඒ කඳු වලල්ලකින් සහ ගංගාවකින් තමයි සීමා වෙලා තියෙන්නේ. හැබැයි සිංහබාහුගේ චරිතය හොඳට අධ්‍යයනය කරොදී මේක පේනවා. ඔහු අසාධාරණයට විරුද්ධව වැඩ කරපු කෙනෙක්. හැම වෙලාවෙදිම කියනවා අම්මත් එක්ක සුප්පාදේවියත් එක්ක කතා කරනවා මම වැඩිමහලු කෙනෙක්, මට පිය රජතුමාම ශිල්ප ශාස්ත්‍ර කියලා දීලා තියෙනවා. එහෙනම් ඇයි පිය රජතුමාම මට මේ මට නිදහසේ මේ දේවල් කරන්න ඉඩ දෙන්නේ නැත්තේ? මම සටන් ශිල්ප පුරුදු වෙලා තියෙනවා. ඇයි මේ එහා රටට යන්න දෙන්නේ නැත්තේ? ඇයි මේ ගඟෙන් පීනන්න ඉඩ දෙන්නේ නැත්තේ? ඊට පස්සේ මෙන්න මේ හැම දෙයකින්ම පෙන්වන්නේ සිංහබාහු කියන චරිතය
අසාධාරණයට එරෙහිව වැඩ කටයුතු කරපු කෙනෙක් කියන එක මේ සිංහබාහු චිත්‍රපටය තුළත් අපිට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. මම මේක සඳහන් කරන්නේ සිංහබාහුගේ පුතා තමයි විජය කියලා කියන්නේ. එතකොට අපි දන්නවා කතාවක්, විජය ඇවිල්ලා දාමරිකේ මේ හොරකමේ ගිය දාමරිකකම් කරපු, එහෙම තමයි අපිට කියලා දීලා දෙන්නේ. එතකොට තමන්ගේ රටේ දැන් මහවංශය තුල සඳහන් වෙනවා තමන්ගේ රාජධානිය සීහ අඩවියේ මිනිස්සු ජනතාව ඇවිල්ලා රජතුමාව දැනුවත් කරනවා මේ විජය රජතුමාගෙන් බොහෝ අකටයුතුකම් මේ රාජධානියට සිද්ධ වෙනවා කියලා. අන්තිමේදී සමාව දෙන අවස්ථා කීපයක්, නමුත් අන්තිම අවස්ථාවේදී පිය රජතුමා කියන්නේ සිංහබාහු රජතුමා තීරණය කරනවා තමන්ගේ පුතා වුණත් තමන්ගේ පුතාව රාජධානියෙන් පිටුවහල් කරනවා. ඒ කියන්නේ සිංහබාහු කියලා කියන්නේ අසාධාරණයට විරුද්ධව වැඩ කරපු රජ කෙනෙක්, රාජකුමාරයෙක්. ඒකත් මේ චිත්‍රපටය තුළ බොහොම පැහැදිලිව නිරූපණය කරනවා. එතකොට කොටස් කිහිපයක් අපිට තේරුම් ගන්න පුළුවන්. එකක් තමයි මේ සිංහෙක් නෙමෙයි සිංහබාහු රජතුමා අසාධාරණයට විරුද්ධව වැඩ කරපු කෙනෙක්. ඊට පස්සේ මේ රාජධානි වෙන් වෙලා තියෙන්නේ ගංගා සහ මේ කඳුහෙල් සීමා මායිම් කරගෙන. හොඳයි, එතකොට සිංහබාහු චිත්‍රපටය අපිට නැරඹුවොතින් අපිට එයි මේ රට අවබෝධයක් පිළිබඳව අපිට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් එක තැනකදී සිංහබාහු සිංහ කියන දේ අහන්නේ නැහැ. එක තැනකදී සිංහබාහු කුමාරයා සිංහ සීවලිත් එක්ක රටෙන් එගොඩට යනවා. ගංගාව තරණය කරලා, කඳුහෙල් තරණය කරලා අර වංග රටත් මගධ රටත් යාකරන ඒ මාර්ගයට යනවා. ඒකදී පෙන්නවා යනකොට අමෝරා වැස්ස, ඒගොල්ලන් නැවත එන්න බැරි වෙනවා. මොකද ගංගාව පිරිලා, හැබැයි පහුවෙන්දා ඒ ගඟ තරණය කරලා එනවා. එතකොට මෙතනින් බොහොම පැහැදිලිව පෙන්නවා සහ ඒ ආවට පස්සේ සුප්පාදේවි අහනවා මේ ඔබ කොහෙද, ඕගොල්ලෝ හිටියේ කොහෙද ඊයේ පහුගිය රාත්‍රියේ කොහෙද හිටියේ කියනකොට කියනවා එහා රටේ, කඳුහෙල් වලින් එහා රටේ ගල්ලෙනක තමයි හිටියේ කියලා. එතකොට මේ රට ඇතුලේ තිබ්බ රටවල් පිළිබඳව පැහැදිලි අවබෝධයක් අපිට ලබා ගන්න පුළුවන්. එතකොට සිංහයා කියලා කියන්නේ මේ සමස්ත රට පාලනය කරපු රජෙක් නෙමෙයි, මේ රට ඇතුලේ තිබ්බ රටවල් තිබ්බා ඒ රටකෙන් එක් රාජධානියක වෙන් වෙලා තිබ්බ, ගඟෙන් එතර තිබ්බ රාජධානියක හිටපු රජ කෙනෙක්. හොඳයි, ඒ කතාවත් එක්ක මම ඕගොල්ලන්ට දැන් පෙන්නුවා පූජාවලිය සඳහන් ලාට රට කියලා රටක්. මේ ලාට රටේ තමයි සිංහයා ඉන්නේ. මේ කියන්නේ විජේගේ රට තමයි මේ ලාට රට. එහෙනම් දැන් මම ඔයගලන්ට කියපු දේ තමයි සමස්ත සිලෝන් කියන එකම මෙහෙම කොටස් හතරකට බෙදුවාම මේකේ ලාට රට කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ, දඹදිව සඳහන් වෙන්නේ නැහැ, පත්‍යන්ත දේශ සඳහන් වෙන්නේ නැහැ. හැබැයි දැන් අපිට කියනවා විජය එන්නේ, විජය රජතුමා එන්නේ ලාට රටේ ඉඳන්නම්, සීහපුරේ ඉඳන්නම්, අපේ පළවෙනි රජතුමා නම් ඊට පෙර හිටියේ නාගයෝ යක්ෂයෝ කියලා තමයි අපිට උගන්වලා තියෙන්නේ. ඒකේ ඇත්ත. මොකද මෙතන දේව කොට්ටාසයක් සඳහන් කරන්නේ නැහැනේ. හේතුව තමයි ලාට රට තියෙන්නේ පත්‍යන්ත දේශයක් වුණාට මේ සිංහයාට මේ දඹදිව සම්බන්ධතාවයක් තියෙනවා. දැන් සිංහයාගේ කතාවේදී සිංහයා සුප්පාදේවියව පැහැර ගන්නවා. පැහැර ගන්නේ කොහොමද? වංග රටේ හිටපු රජතුමාගේ දූ කුමරියනේ. එතකොට මගධ දේශයෙන් විවාහ යෝජනාවක් කරනවා වංග රටේ දූ කුමරියට. මොකද හේතුව අර මහලු මගධ රටේ රජතුමාව සරණ පාවා ගන්න. එතකොට විවාහ යෝජනාවක් එනවා. කොහොම හරි ඒ විවාහය සාර්ථක වෙලා, ඒකෙදි කියනවා දෙටුපුත් මගධ රටේ දෙටුපුත් තමයි සහයට ගන්න, අරගෙන කොහොම හරි විවාහ සම්බන්ධතාවයක් එනවා. ඊට පස්සේ ආවට පස්සේ සුප්පාදේවියට දරුවෙක් ඉපදෙන්න එනවා. වංග රටේ ඉඳන් දැන් මගධ රටේනේ. එතකොට මේ විවාහ සම්බන්ධතාවයේ තියෙන්නේ දොළදුකක් උපදිනවා තමන්ගේ දෙමව්පියන්ව බලන්න යන්න වංග රටට යන්න. එතකොට මගධ රටේ ඉඳන් වංග රටට යන අතරතුරේදී තමයි යන්න ඕනේ කොහොමද? අර කඳුහෙල් වලින් එහා පැත්තේ තියෙන්නේ වෙනම සිංහයන්ගේ අඩවිය. මේ සිංහයා විසින් සුප්පාදේවියව පැහැර ගන්නවා. පැහැර ගත්තට පස්සේ දැන් ඔන්න බලන්නකෝ මේ රාජධානිය අතර සහසම්බන්ධතාවය ඇති වෙන විදිය. වංග රටත් මගධ රටත් ඊට පස්සේ සිංහාඩවියත්. සිංහාඩවියේ හිටපු සිංහයා මේ සීහ රජතුමා සිංහබාහු රජතුමා අතින් මිය යෑමේ සිද්ධියක් මේ මහාවංශයේ සඳහන් වෙනවා. දැන් ඒක මේ චිත්‍රපටය තුලත් පැහැදිලි කරනවා. එතකොට
කොහොමහරි දැන් සිංහබාහු කුමාරයා වැඩිවියට පත් වුණාට පස්සේ සුපාදේවිය කියනවා තමන් ඇවිල්ලා වංගරටේ රජකුමාරයාගේ රජතුමාගේ දූ කුමරිය, ඊට පස්සේ කියලා රාජධානියට යනවා. මගධ රටේ සහ සම්බන්ධතාවයකුත් තියෙනවා. එතකොට දඹදිව සම්බන්ධතාවයක් මේ සිංහබාහු කුමාරයාට පැහැදිලිවම තියෙනවා. සිංහඩබිය තියෙනවා, සීහ රජතුමා ඉන්නවා, වංගරට තියෙනවා, මගධ රට තියෙනවා. එතකොට මේ රාජධානි අතර සහසම්බන්ධතාවය ඇති වෙන්නේ එක් කාලෙකදී කියනවා. දැන් සිංහයා තමයි වංගරජතුමාගේ දූ කුමරියව තමයි පැහැරගන්නේ. වංගරජතුමාගේ දූ කුමරිය මගධ රටේ විවාහ සම්බන්ධතාවයක් සිදු වෙන රජතුමත් එක්ක. එතකොට පැහැරගත්තට පස්සේ කාලෙකදී පස්සේ සුප්පාදේවිය කියනවා සිංහබාහු කුමාරයාට තමන් වංගරටේ රජතුමාගේ දූ කුමරිය කියලා. ඊට පස්සේ රාජධානි අතර සහසම්බන්ධතාවයක් ඇති වෙනවා. තමන්ගේ පිය රජතුමා මුණ ගැහෙන්න යනවා. ඒවා චිත්‍රපටය තුලත් පැහැදිලි කරන අපේ වංශ කතාව තුලත් තියෙනවා. එතකොට සිංහබාහු කුමාරයාගේ පුතා තමයි විජය කියලා කියන්නේ. එතකොට මේ විජය රජතුමා තමයි අපේ රටේ පළවෙනි රජතුමා කියලා අපිට කියලා තියෙන්නේ, අපිට උගන්වලා තියෙන්නේ. එතකොට හොඳට බලන්න දඹදිව තිබ්බේ රාජධානි අතර දඹදිව විශාල සම්බන්ධතාවයක් මේ සිංහබාහු කුමාරයාට තියෙනවා. තමන්ගේ පියා මේ සිංහාඩවිය සිංහයා ඒ රජ කෙනෙක්, වංග රටේ රජතුමා ඉන්නවා, මගධ රටේ රජතුමා ඉන්නවා. ඊට පස්සේ සිංහබාහු කුමාරයාට මේ රාජධානිවල උරුමය හිමි වෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ පුත් කුමාරයා තමයි සිංහබාහුගේ සිංහසීවලීගේ මේ විජය කියලා කියන්නේ. සිංහබාහු කුමාරයාගේ චරිත කතාව බොහොම පැහැදිලිව පේනවා. ටිකක් අසාධාරණයට විරුද්ධ රජ කෙනෙක්, රාජකුමාරයෙක්. එතකොට ඒකෙන් හින්දා විජය කියන එකනා තමන්ගේ පුත් කුමාරයා මේ රාජධානියට අබඩක් කරත් රටවැසියන්ගෙන් බොහෝ චෝදනා එල්ලවන අවස්ථාවකදී, අවස්ථා කීපයකදී සමාව දුන්නත් එක් අවස්ථාවකදී මේ සිංහබාහු රජතුමා තීරණය කරනවා තමන්ගේ පුත් කුමාරයාව රටෙන් පළවා හරින්න, රටෙන් පිටුහල් කරන්න. ඒ පිටුහල් කරන කතාව තමයි අපේ රටේ ආරම්භයේ විදිහට ගන්නෙ. කොතනින්ද ගන්නෙ? අපි හිතනවා මේ මහා වංශයෙන්. මහානාම හාමුදුරුව සඳහන් කරනව පැහැදිලිවම බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑ දවස. බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑ දවස මේ විජය කුමාරයාගේ ආගමනයක් පිළිබඳව තමයි සඳහන් කරන්නේ. මේ සඳහන් කරන්නේ ඇත්තටම අපි පටලවල තේරුම් අරගෙන තියෙන තැන තමයි. මහානාම හාමුදුරුවෝ මේ සඳහන් කරන්නේ, මේ රචනා කරන්නේ ලක්දිව ඉතිහාසය උන්වහන්සේ සඳහන් කරන්නේ බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඉතිහාසය. මෙන්න මෙතනයි තේරුම් ගන්න ඕන තැන. බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඉතිහාසය තමයි මහානාම හාමුදුරුවෝ රචනා කරන්න එක පැහැදිලි වුණාසේ සඳහන් කරනවා. බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑ දවස තමයි විජයගේ කතාව ආරම්භ වෙනවා කියලා කියන්නේ. මේ දවස කියලා කියන්නේ ඒ දවස නෙමෙයි, උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ කාලය. මං හිතනවා මං කියන්නේ පැහැදිලි කියලා. බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මේ දඹදිවත් එක්ක ලක්දිව තිබ්බ සහසම්බන්ධතාවය තමයි මේ මහා වංශයේ විදියට උන්වහන්සේ ලියලා රචනා කරලා තියෙන්නේ. එතකොට මේකෙදි වැඩියෙන්ම දැන් ඒකෙදි තියෙනවා විජයබාහු රජතුමාගේ කතාව, දුටුගැමුණු රජතුමාගේ කතාව. දුටුගැමුණු රජතුමාගේ කතාවට වැඩි අවධානයක් මේකෙ දීලා තියෙනවා. මේ මූලාශ්‍රද්ධනය කරන හුඟක් අයට ප්‍රශ්නයක් වෙලා තියෙනවා, ඇයි මේ ගැමුණු රජතුමාගේ කතාවට වැඩි බරක් දීලා තියෙන්නේ කියලා. මේ සියල්ලම හේතු වෙන්නේ මේ විජයගේ කතාවෙන් පස්සේ මේ රටේ ඉතිහාසය පිළිබඳව තමයි සඳහන් කරලා තියෙන. ඉතින් පස්සේ එක් අවස්ථාවකදී විජය කුමාරයාට කියනවා තමන්ගේ දැන් කුවේණියත් එක්ක සම්බන්ධතාවයක් ඇති වෙලානේ, කුවේණියත් එක්ක එකතු වෙලා දරුවෝ ඉන්නවා කියලා මහාවංශය තුල සඳහන් වෙනවා. හැබැයි ඒ වුණත් බ්‍රහ්මණයන් විසින් සඳහන් කිරීමක් කරනවා විජය මේ රාජ්‍යත්වයට තහවුරු වෙන්න නම්, මේ සියලු දේ සිදු වෙන්න නම් තමන්ගේ වංශයට ගැලපෙන කුමාරිකාවක් සරණ පාවා ගන්න ඕනේ කියලා. ඒ හේතුව මත හසුන්පත් යවනවා විජය කුමාරයා තමන්ගේ සීහපුරයට, ඊට පස්සේ මදුරාපුරයට, මදුරාපුරයෙන් කුමාරිකාවක් ගෙන්න ගන්නවා. දැන් මදුරාපුරය පිළිබඳව මම ගියවර වැඩසටහනේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒකත් මේ ඔගොල්ලෝ බලන්න කියලා මම ඉල්ලනවා. මදුරාපුරයෙන් කුමාරිකාවක් ගෙනාවට පස්සේ අර කුවේණිය සමග ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. ඊට පස්සේ කුවේණිය ජීවිතක්ෂයටපත් වෙනවා. ඒ කතාව කියන ඊට පස්සේ දරුවන් කුවේණියට හිටපු දරුවන්
වෙන රටකට පලවා හරිනවා. වෙන උතන ලොකු කතාවක් තියෙන ඊට පස්සේ මහාවංශය සඳහන් කරනවා මේ වැදි ජනතාව ආරම්භ වෙන්නේ විජේගේ විජයට සහ කුවේණියට දාව උපන්න ඒ දරු પરම්පරාවෙන් තමයි සිදු වෙන්නේ කියලා. හැබැයි කොහොම නමුත් විජය මදුරාපුරයෙන් බිසවක් ගෙන්න ගන්නවා. ඒ බිසවට දරුවන් හිටියේ නැහැ කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ විජයට සහෝදරයෙක් ඉන්නවා සුමිත්ත කියලා. ඒ සුමිත්තට කියනවා තමන්ගේ රාජධානිය කියන්නේ ලක්දිව රාජධානියේ රාජ්‍යත්වය ලබා ගන්න එන්න කියලා සඳහන් කරනකොට, හැබැයි මේ වෙනකොට සිංහයා අර තමන්ගේ සිංහකොමත් සිංහබාහු රජතුමා ගැතින් මිය යනවා. ඊට පස්සේ විජේගේ පියා සිංහබාහු රජතුමත් මේ වෙනකොට මිය පරලෝ ගිහිල්ලා. විජේ රජතුමා ලක්දිව පළවෙනි රජතුමා කියන කතාව රචනා කරන්න ගන්නේ මහානාම හාමුදුරුවෝ පැහැදිලිව සඳහන් කරනවා ලෞතුරා බුදුන් පියාණන් වහන්සේ පිරිනිවන් පෑ දවස. ඒ දවස කියලා කියන්නේ පිරිනිවන් පාන දවස විජය ආපු කතාවක් නෙමෙයි මෙතන සඳහන් කරන්නේ. මේ ඉතිහාසයේ රචනා වෙන්නේ මේකට වැඩි බරක් මේ මහාවංශයේ දීලා තියෙන්නේ බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ලක්දිව ඉතිහාසය පිළිබඳව තමයි වැඩි අවධානයක් උන්වහන්සේ රචනා කරලා තියෙන්නේ, වැඩි අවධානයක් දීලා. එතකොට විජය රජතුමා ලක්දිව දැන් රජකම් කරනවා. කුවේණිය සරණ පාවා ගත්තා. කුවේණියට සහ විජයට දාව දරුවන් ඉපදිලා තියෙනවා. ඒ දරුවන්ව සහ කුවේණියව අතහරිනවා විජය රජතුමා. එතකොට දැන් මේ මහාවංශයම සඳහන් කරන අපේ රටේ වැදි પરම්පරාවේ ආරම්භයේ විදියට සඳහන් කරන්නේ මේ කුවේණියටත් විජයටත් දාව උපන්න දරු පරපුරේ. ඒක පැහැදිලිව මහාවංශය තුල සඳහන් කරලා තියෙනවා. හැබැයි අර මදුරාපුරයෙන් ගෙන්නවගත්තු බිසවටත් විජයටත් දරුවෝ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? විජය රජතුමා හසුන්පත් යවනවා තමන්ගේ රාජධානියට මව් පාර්ශවයේ සහ පිය පාර්ශවයේ සිංහබාහු සහ සිංහසීවලි මේ දඹදිවත් එක්ක සම්බන්ධතාවයක් තිබ්බ. දැන් සීහපුරය, වංග රට, මගද රට මේවා අතර එක රාජ પરම්පරාවක් වගේ. මොකද සුප්පාදේවිය වංග රටේ, මගද රටේ විවාහ වෙලා හිටියේ. ඊට පස්සේ සිංහයා පැහැරගෙන යන්නේ ඒ දරුවෙක් ලැබෙන්න ඉන්න අවස්ථාවක. ඊට පස්සේ පසු කාලයේදී කියනවා තමන්ගේ දරුවට සිංහබාහු කුමාරයාට සහ සිංහසීවලීට මේ තමන් වංග රටේ රජතුමාගේ දූ කුමරිය කියලා. ඊට පස්සේ ඒ මුල් රාජ પરම්පරාව විවුරුණාට පස්සේ මේ සිංහබාහු කුමාරයාට දඹදිව ලොකු රාජ්‍යත්වයක් තහවුරු වෙනවා. ඒක නිසා ඔන්න බලන්න මේ අපේ කතාව ගොඩනැගිලා තියෙන හැටි. දැන් දරුවෝ නැති වුණාට පස්සේ විජයට විජය හසුන්පත් යවනවා තමන්ගේ රාජධානියට ලාට රටට නැත්තම් සිංහපුරයට. මොකද්ද තමන්ගෙන් පස්සේ මේ ලක්දිව රජකම් කරන්න රජ කෙනෙක් නැති බව සඳහන් කරලා පිය රජතුමාට ලියුම් යවුවාම මේ වෙනකොට පිය රජතුමා මිය පරලොව ගිහිල්ලා. ඒ කියන්නේ සිංහබාහු කුමාරයා මිය ගිහිල්ලා. මේ අවස්ථාවේදී තමන්ට සහෝදරයෙක් හිටියා. ඒ සහෝදරයා තමයි සුමිත්ත කියලා මහාවංශය සඳහන් වෙනවා. සුමිත්තට රජකම හිමි වෙලා තියෙනවා මේ සීහපුරේ. එතකොට සුමිත්තට එන්න බෑ. ඊට පස්සේ කියනවා සුමිත්තගේ පුත්‍රයෙක් තමයි මේ පණ්ඩු වාසදේව කියලා ලක්දිවට එන්නේ. එතකොට විජය රජතුමාගෙන් පස්සේ පණ්ඩු වාසදේවගෙන් තමයි මේ ලක්දිව රාජධානිය ගැන මහාවංශය තුල සඳහන් වෙන්නේ. අපි එතනින් එහා පස්සේ බලමු. මොකද එතනින් පස්සේ පණ්ඩුකාභය රජතුමාලා, දේවානම්පියතිස්ස රජතුමාලා, ඊට පස්සේ දුටුගැමුණු රජතුමාලා, ඊට පස්සේ මහා පරාක්‍රමබාහු රජතුමා, අපේ ලොකු ඉතිහාසයක් මේ රටේ සඳහන් වෙනවා. ඒකයි මම ඔබට පෙන්වුවේ. මේ බලන්න මේ පූජාවලියේ විජයගෙන් පටන් ගත්තට පස්සේ මේ රාජවංශය අපේ රජ પરම්පරා ගැන පැහැදිලිව රජවරුන්ගේ නම් ටික සඳහන් කරලා තියෙනවා. එතකොට මේ සඳහන් වෙන්නේ මහාවංශයේ සඳහන් වෙන කොටස විජයගෙන් පටන් ගන්න බුදුහාමුදුරු පිරිනිවන් පෑවට පස්සේ. එතකොට අපිට ප්‍රශ්නයක් එනවා. එහෙනම් දැන් අපේ පළවෙනි ඔබ අහපු මගේ පළවෙනි ප්‍රශ්නේ, විජය රජතුමාද අපේ පළවෙනි රජතුමා වෙන්නේ? නෑ. මේ කතා කරන්නේ ලක්දිව ඉතිහාසයේ විතරයි. ලක්දිව ඉතිහාසයේ මහාවංශය තුල වැඩි අවධානය දීලා තියෙනම මහානා මහමුදුරුව බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ ඉතිහාසය. අශෝක රජතුමාලගේ කතාව, දේවානම්පියතිස්ස රජතුමාගේ කතාව මුල් පරිච්ඡේද ටික විතරයි ඇත්තනම් බුදු පියාණන් වහන්සේගේ ලංකා ගමනය පිළිබඳ දැන් ආරම්භයක් ගන්න එපා. ඔගොල්ලෝ දන්නවා බුදු පියාණන් වහන්සේ ලක්දිවට වැඩම කරනවා. මයංගනන් නාගදීපං කල්යාණන් ඊට පස්සේ දිවාගුහන් දීගවාපින් මේ සියල්ලම දඹදිවෙන් උන්වහන්සේ ලක්දිවට වැඩම කරනවා. ඒ ආරම්භයත් එක්ක තමයි ලක්දිව ඉතිහාසය ලියන්න මහානා මහමුදුරුව ප්‍රවේශය ගන්නෙ බුදු පියාණන් වහන්සේ දඹදිවෙන් ලක්දිවට වැඩම කිරීම පිළිබඳව. ඒතර ඔබතුමා සඳහන් කරන්නේ මේ මහාවංශයේ ලියවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පිරිනැම් පාමෙන් පසුව ඉතිහාසය. ඒක බොහොම පැහැදිලි. මේක රචනා කරන්නේ මහාවංශය
මහානාම හාමුදුරුව ක්‍රිස්තු වර්ෂ 500 වසේදී. ඊට පෙර අපේ වංශකතාවක් තියෙනවා. ඒක තමයි වංශකතා කීපයක් තියෙනවා. එක වංශකතාවක් තමයි අපේ දීපවංශය. දීපවංශය මහා වංශය රචනා වෙන්න අවුරුදු 100කට විතර කලින් රචනා වුණා කියලා තමයි අදහස් දක්වලා තියෙන්නේ. එතකොට මහානාම හාමුදුරුව මේ රචනා කරන්න බුදු පියාණන් වහන්සේ ඉන්නේ මේ ක්‍රිස්තු පූර්ව 5-600 වසවල. ක්‍රිස්තු පූර්ව කියන්නේ අවුරුදු 1100කට විතර කලින් ඉතිහාසයක් රචනා වෙන්නේ අවුරුදු 1100කට පස්සේ මේ මහානාම හාමුදුරුව රචනා කරන්නේ. එතකොට අවුරුදු 1100කට පස්සේ උන්වහන්සේ රචනා කරන්නේ ඇත්තටම මේ දඹදිවත් ලක්දිවත් අතර තිබ්බ සම්බන්ධතාවය. ඒ සම්බන්ධතාවයට ආරම්භක ප්‍රවේශයක් විදිහට උන්වහන්සේ ගන්න බුදු පියාණන් වහන්සේ උන්වහන්සේ වැඩ ඉන්න කාලේ ලෞතුරා බුදු පියාණන් වහන්සේ වැඩ සිටින සමයේ ලෞතුරා බුදු පියාණන් වහන්සේ ලක්දිවට ගිය වැඩම කිරීමක් පිළිබඳව තමයි ආරම්භය විදිහට ගන්න. ඒකේ සඳහන් වෙනවා මයංගනේද අපි දන්නවනේ මයංගනේට කැලණියට නාගදීපයට කැලණියට වැඩම කිරීම පිළිබඳ. ඒත් එක්කම අපි ස්ථාන කිහිපයක් සඳහන් කරනවා. නේද ගාතාව තියෙන්නේ ඒ උන්වහන්සේගේ ලක්දිව වැඩම වීම. ලක්දිව ගමන තමයි ඒ සඳහන් කරන්නේ. දිවා මයංගනන් නාගදීපං කල්යාණං ඊට පස්සේ දීගවාපින් දිවාගුහම් මෙහෙම කියා ස්ථාන කිහිපයක්ම කියනවනේ. මේ සියල්ලම උන්වහන්සේගේ දඹදිවීදල් ලක්දිවට වැඩම කිරීම මේ සහ සම්බන්ධතාවය. මහානාම හාමුදුරුව මේ ලක්දිව ඉතිහාසය රචනා කරන්න බුදු පියාණන් වහන්සේ පිරිනුවන් පෑ දවස පිරිනුවන් පෑවට පස්සේ ඉතිහාසය තමයි රචනා කරන්නේ. හැබැයි උන්වහන්සේ ආරම්භයක් ගන්න එපා. උන්වහන්සේ ආරම්භයක් ගන්නේ බුදු පියාණන් වහන්සේ ලක්දිවට වැඩම කරපු ගමනත් එක්ක. ඒව තමයි මුල් පරිච්ඡේද පහේම සඳහන් කරලා තියෙන්නේ. මුල් පරිච්ඡේද 1 2 3 මේ වගේ සියල්ලකෙම සඳහන් වෙන්නේ බුදු පියාණන් වහන්සේගේ ඒ પરම්පරාව පිළිබඳ උන්වහන්සේ වැඩම කිරීම පිළිබඳව. ඒ ආරම්භය අරගෙන විජේගේ කතාව සඳහන් කරනවා. විජේගේ කතාව සඳහන් කිරීමේ හේතුව වෙන්නේ එතනින් තමයි ඇත්තටම අපි දන්න විවාහ සම්බන්ධතාවයක් සඳහන් කරන්නේ. දැන් හිතන්නකෝ දඹදිව තමයි සිංහබාහු රජතුමා. විජය රජතුමා වෙලා සිංහබාහු රජතුමාගේ පුතා විජය රජතුමාව පිටුවහල් කරනවා. පිටුවහල් කරාට පස්සේ එන්නේ ලක්දිවට. ලක්දිවට වෙලා කුවේණියව තමයි සරණ පාවා ගන්නෙ. ඔන්න බලන්නකො හොඳට හිතලා බලන්නකො. බුදුහාමුදුරුව පිරිනුවන් පෑවට පස්සේ අපි කතා කරන පළවෙනි විවාහ සම්බන්ධතාවය දඹදිව සහ ලක්දිව අතර කොතනින්ද පටන් ගන්නෙ කියලා. විජය සහ කුවේණිය. මෙන්න මේ කතාවේ. හැබැයි ඊට පෙර අපේ ඉතිහාසයක් නැද්ද? ඊට පෙර අනන්ත අප්‍රමාණ අපේ ඉතිහාසයක් තියෙනවා. බුදුන්ගේ කතාවම තියෙන්නේ දඹදිවත් එක්ක තිබ්බ ලක්දිව සම්බන්ධතාවය. දැන් මම ඔයගලන්ට කිව්වා සුදු ජාතිකයන් මේ රට ලක්දිව බෙදලා තිබ්බ රටවල් ප්‍රමාණය මේ විදිහට සිටියන් වල මාක් කරාම මේවා අදටත් අපේ විශ්වවිද්‍යාලවල අපේ පන්සල්වල දරුවන්ට රචනා කරලා උගන්වනකොට මේ පොත්වල මේක දඹදිව නෑ, මේක ප්‍රත්‍යන්ත දේශ නෑ. මේ මහා වංශය තුළ පැහැදිලිව සඳහන් වෙනවා ප්‍රත්‍යන්ත දේශවලට බුදුදහම ව්‍යාප්ත කිරීම අශෝක රජතුමාගේ. ඉතින් ඒත් හිතන්නකෝ ඒත් විජය රජතුමාට පස්සේ කාලෙන්දිනේ. ප්‍රත්‍යන්ත දේශ පිළිබඳව වැඩි සඳහන් කිරීමක් මහා වංශය තුළ නෑ. හැබැයි පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මේ පරාක්‍රමබාහු රජතුමාලේ එහෙම ප්‍රත්‍යන්ත දේශ අල්ලා ගැනීම පිළිබඳව. දැන් උදාහරණයක් විදිහට අරමණ රට, ඊට පස්සේ මදුරාපුරයේ පාණ්ඩ්‍ය දේශය. මදුරාපුරයේ මේ දඹදිව රටක්. හැබැයි පාණ්ඩ්‍ය දේශය මම පෙර වැඩසටහනේ මේක පැහැදිලි කිරීමක් කරා. පරාක්‍රමබාහු රජතුමා පාණ්ඩ්‍ය දේශයත් අල්ලා ගන්නවා, අරමණ දේශයත් අල්ලා ගන්නවා. එතකොට පූජාවලිය වැනි මේ කෘති ඇත්තටම මේවා අනර්ග මේ රචනා කිරීම අපේ පැරණන් අතින් මේ රටේ ඉතිහාසය පිළිබඳව ඉතිහාසය අධ්‍යයනය කරනවා නම් අනිවාර්යයෙන්ම මේ පූජාවලිය, මහා වංශය, දීප වංශය මේවා අධ්‍යයනය කළ යුතුමයි. මේ වගේ මුල් කෘතිවල බලනකොට මේ රටේ සත්‍ය සඳහන් කිරීමක් කරලා තියෙනවා අපේ පැරණන් විසින්. එතකොට මේ අරමණ දේශය පිළිබඳ, ඊට පස්සේ වගු රට පිළිබඳව, ඊට පස්සේ පාණ්ඩ්‍ය දේශය පිළිබඳව සඳහන් කරනවා. එතකොට පරාක්‍රම බාහු රජතුමා ප්‍රත්‍යන්ත දේශ අල්ලා ගන්නවා. හැබැයි කොහොමද ප්‍රත්‍යන්ත දේශ මේ සිටියේ? මේ සුද්ධ කරපු විකෘති හිඳ ප්‍රත්‍යන්ත දේශ නෑ මේ සිටියේ. දඹදිව නෑ මේ සිටියේ. එතකොට සිංහබාහු රජතුමාට දඹදිව සම්බන්ධතාවයක් තියෙනවා. තමන්ගේ මව සුප්පා දේවිය, සිංහයා සීහාඩවිය, මමට වගු රටයි මේ මගදෙයයි එක සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට විජය කුමාරයාට සමස්ත දඹදිවෙම සම්බන්ධතාවයක් තියෙනවා. ඒව කිසි දෙයක් මේ සියල්ල අතහැරලා තමයි අපේ රටේ ඉතිහාසය විකෘති කරලා තියෙන්නේ. එතකොට හොඳට හිතන්න මේ විකෘතිය හිඳ මොන දේ දන්නවද? ඕගොල්ලෝ යන්න හැම කෞතුකාගාරයකම මම මේක පෙර වැඩසටහන් වල සඳහන් කරලා තියෙනවා. මම පෙන්නන්නම්
අපි ජාතික කොළඹ ජාතික කෞතුකාගාරයට ගියත් එහි පූරු එක එක ශාලාවලට ගිහම ඒ පූරුවල තියෙන දේවල් අපි දකිනවා. ඊට පස්සේ එක් තැනක සඳහන් වෙනවා එක පූරුවක මට මතක විදිහට මේක දෙවනි ශාලාවේ සඳහන් වෙන්නේ. මෙතන සඳහන් කරනවා උතුරු ඉන්දියාවෙන් විජය ප්‍රධාන ඉන්දු ආර්ය පිරිසෙහි ආගමනයත් සමග ආරම්භ විය. මෙදින ශ්‍රී ලංකාවේ ප්‍රාග්ගා පූර්ව ඓතිහාසික යුගවල සිට ඓතිහාසික යුගවලට එළඹීම ක්‍රිස්තු පූර්ව පස්වන සියවසේ. ඔන්න හිතන්න ක්‍රිස්තු පූර්ව පස්වන සියවසේ හෝ ඊට ආසන්න කාලය තුල උතුරු ඉන්දියාවෙන් විජය ප්‍රධාන ඉන්දු ආර්ය පිරිසේ ආගමනයත් සමග ආරම්භ විය. මෙය සිංහල ජාතියේ ආරම්භයයි. මම මේ වැඩසටහන අවධානය නරඹන්න කියලා ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා මේ කියන කරුණු පිළිබඳව බලන්න. මේක තියෙන්නේ සිංහල ජාතිය ආරම්භය කොහෙද? එතකොට විජය රජතුමාගේ ආරම්භයත් එක්ක. ඊට පෙර එතකොට සිංහලෝ ඉඳලා නැහැ. එතකොට මහාවංශය ඇත්තටම මේකද කියන්නේ? මහාවංශය මේක නෙමෙයි කියන්නේ. මහාවංශය කියන්නේ පැහැදිලිවම බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඉතිහාසය. මහාවංශය සඳහන් කරන්නේ ලෞතර බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ දඹදිවත් ලක්දිවත් අතර තිබ්බ ඉතිහාසය. එතකොට සිංහල ජාතිය ආරම්භය කියලා අපේ කෞතුකාගාරවල පූර්ව ප්‍රකාශය කරලා තියෙන්නේ විජය ඇතුළු පිරිස උතුරු ඉන්දියාවෙන් ඉඳන් ආවා කියලා. මේ උතුරු ඉන්දියාවෙන් ඉඳන් ආවයි කියලා අපේ මහාවංශය තුල නැහැ. මහාවංශය තුල තියෙන්නේ මේ ලාට රට ඉඳන් එන්නේ. ලාට රට, වගුර රට, ඊට පස්සේ මගධය, වංග රට, ඊට පස්සේ මේ සීහරට මේවා පිළිබඳව සඳහන් කරලා තියෙන්නේ. උතුරු ඉන්දියාව කියලා නැහැ. කොහෙන්ද මේ උතුරු ඉන්දියාව කියලා දැම්මේ? ඔන්න දැන් මේ සුද්ධ විසින් මේ සමස්ත රට ලක්දිව මේ මහා වංශයම අරගෙන ලක්දිව ඉතිහාසයේ මේ සඳහන් වෙලා තියෙන දකුණු දිග මේ ලක්දිව ඉතිහාසය වැරදියට අර්ථකථනය කරපු හින්දා මෙහි දඹදිව නැහැ, ප්‍රත්‍යන්ත දේශ නැහැ. මේ ප්‍රත්‍යන්ත දේශ ටික අද බුදුහාමුදුරුව හෙළබිම උපන්නයි කියන පිරිස සඳහන් කරන්නේත් නැහැ. මම ඔයගලන්ට සිටියම් පෙන්නලා දෙනවා. මේ බලන්න මේ එක සිටියමකක්වත් දැන් මේ සිටියම් තියෙනවනේ. මේ සිටියමේ පත්‍යන්ත දේශ නැහැ. මේ සිව්හෙලේ කියලා සඳහන් කරලා තියෙන්නේ මේ නාග දේව යක්ක රක්ක කියන කොටස් නෙමෙයි. සිව්හෙලේ කියලා කියන්නේ මේ ගංගා හතරකින් බෙදලා ආරම්භ වෙච්ච දීප හතරක්. මේ මහා දීප හතරක්. මහා දීප හතර එකතුව ගැන තමයි මේ සිව්හෙලේ කියලා සඳහන් වෙලා තියෙන්නේ. හැබැයි මේ එකකවත් පත්‍යන්ත දේශ නැහැ. නාගවරු හැමතැනකම හිටියා. යක්ෂයෝ හැමතැනකම හිටියා. හැබැයි දේවවරු හිටියේ මේ දඹදිව. දේවයන් වහන්සේලා, දේවීන් වහන්සේලා කියලා හඳුන්වපු දේව කුලය හිටියේ මේ දඹදිව මධ්‍ය ප්‍රදේශයේ. හැබැයි දැන් ඒක නිසා තමයි කියන්නේ ඔබතුමා හොඳට බලන්න මම මේ කියන දේ අරගෙන මධ්‍ය දේශයේ හිටපු විජය රජතුමා, ඒ කියන්නේ දඹදිව හිටපු විජය රජතුමා ලක්දිවට පැමිණෙනකොට ලක්දිව හිටියේ යක්ෂයන් සහ නාගයන් කියලා අපි කියනවනේ. පැහැදිලිව සඳහන් වෙනවා මේ පොත්පත්වල. විජය රජතුමා දඹදිව ඉඳන් ලක්දිවට එනකොට ලක්දිව හිටියයි කියලා අපිට කියන්නේ මොකද? දමනුස්සයෝ. අමනුස්සයෝ කියලා තවත් අර්ථකථනය කරනවා නාගයෝ සහ යක්ෂයෝ කියලා. දැන් ත්‍රිපිටකයේම අරගෙන බැලුවොතින් බුදු පියාණන් වහන්සේ නාගයන්ට ධර්ම දේශනා කරලා තියෙනවා, යක්ෂයන්ට ධර්ම දේශනා කරලා තියෙනවා. එතකොට කෝ දේව කියන කොට්ටාසේ? දේව කියන කොට්ටාසේ නැහනේ. හේතුව දඹදිව ඉඳන්නේ විජය රජතුමා එන්නේ. එතකොට ලක්දිව හිටියේ කවුද? මේ රුහුණ ඇතුළ රුහුණ මූලික කරගෙන මේ රජරට මේ සුද්ධ කොටස් වලට බෙදලා තියෙන එක, මේ කොටස් හතරකට බෙදලා තියෙන එක, මේ ලක්දිව තිබ්බ රාජධානී ටික. මේ ලක්දිව තිබ්බ රාජධානී කියලා කියන්නේ මේ රුහුණ ප්‍රමුඛ මේ ප්‍රදේශයේ තිබ්බ රාජධානී ටික. එතකොට ඒ ප්‍රදේශවල හිටියේ කවුද? දේවවරු හිටියද? ඒ ප්‍රදේශයේ දේවවරු හිටියේ නැහැ. ඒ ප්‍රදේශයේ හිටියේ යක්ක සහ නාගවරු. දේවවරු හිටියේ දඹදිවනේ. එතකොට විජය එන්නේ දේවවරු හිටපු රාජධානිය. එතකොට මේ කතාවත් හරි. හැබැයි අර්ථකථනය කරපු විදිහ තමයි වැරද්ද තියෙන්නේ. මොකද විජය ආවේ දඹදිවේ ඉඳන්, ලාට රටේ ඉඳන්. ලාට රට ඇත්තටම ප්‍රත්‍යන්ත දේශයක්. පැහැදිලිව සඳහන් කරන පූජාවලියේ ලාට රට කියන්නේ ප්‍රත්‍යන්ත දේශයක්. එහෙනම් ප්‍රත්‍යන්ත දේශයක කෙනෙක්ගේ පැමිණීම ආර්යයන්ගේ පැමිණීම වෙන්න බෑනේ. ආර්යයන්ගේ පැමිණීම වෙන්නම හේතුව තමයි මව්පාර්ශවයෙන් මේ දඹදිවේ තිබ්බ වංග සහ මගධ රාජධානී වලට සම්බන්ධතාවයක් උරුමකමක් තිබ්බා. එතකොට ලාට රට දඹදිවත් එක්ක සම්බන්ධතාවයක් ඇති වුණා ඒ වකවානුව තුලදී. එතකොට එහෙනම් ඒ පැමිණියේ ආර්යයන්. එතකොට ආර්යයන්ගේ කතාව තුල ඕගොල්ලෝ බලන්න මම තව වැඩසටහනක් දාන්නම්. මේ ආචාර්ය සූර්ය ගුණසේකර මහත්තයා ආර්යයන්ගේ පැමිණීම ගැන සඳහන් කරනවා. එතකොට ආර්යයන් කියලා කියන්නේ මේ යුරෝපීය ජාතියින්ගෙන් තමයි සංක්‍රමණය වෙලා මේක ඉන්දියාවේ යුරෝපීය ආර්යයන්ගෙන් ඉන්දියාව ආරම්භ වෙනවා ජනාවාස. ඉන්දියාවේ ආර්යයන්ගෙන් අපේ රටේ ජනාවාස ආරම්භ වෙනවා. බලන්නකො කොච්චර විකෘතියක්ද කියලා. යුරෝපීය ආර්යයන්ගෙන්
ඉන්දියාවට පැමිල්ලා යුරෝපීයයන් ඉන්දියාව ජනවාස කරනවා. ඉන්දියාවේ විජය ඇතුළු පිරිස ලක්දිවට වැඩම කරලා ලක්දිව ජනවාස ආරම්භ කරනවා. මේ ඔක්කොම වැරදියට ඉතිහාසයේ තේරුම් ගැනීම හිඳ වෙච්ච කරුණු මේක ආචාර්ය සූර්ය ගුණසේකර මහත්මයා බොහොම පැහැදිලිව සඳහන් කරනවා. ඔබට පුළුවන් මේ වැඩසටහනේ පල්ලෙහාමම දාන්නම් මේකේ මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මේක බලන්න. එතකොට ඒ සියල්ලම මේ වැරදි අර්ථකතන හිඳනේ. එතකොට දැන් මේ රජරට කියන්නේ මේ නම් පවා ගන්න මහාවංශයනේ. මහාවංශය කියන්නේ මේක නෙමෙයි. මහාවංශය තියෙන්නේ මේ ලක්දිව. මේක එතකොට දමදිවත් නෑ, පත්‍යන්ත දේශයක් නෑ. පත්‍යන්ත දේශයක් තමයි පැහැදිලිම විජේක රාජධානිය ලාට රට. මේ බණ්ඩ ලාටේ පරලාටේ. එහෙනම් විජේන්නේ ලාට රටේ ඉඳන් ආවට විජේට ආර්යන්ගේ සම්බන්ධතාවයක් තියෙන්න බෑ. ආර්යන්ගේ සම්බන්ධතාවය හැදෙන්නේ කොහොමද? තමන්ගේ මව්පාර්ශවය. විජේගේ මව්පාර්ශවය කවුද? සිංහ සීවලී. සිංහ සීවලී සහ සිංහ බහුගේ කතාව මව්පාර්ශවය සුප්පාදේවිය. සුප්පාදේවියට වංග රටත් මගධ රටත් අතර වංග රට රජතුමාගේ දූ කුමරිය. මේ කාලිංග දේශයත් එක්ක වංග රට ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. මේවා අපි ඉදිරියේදී කතා කරමු. කලින්ගු රට පිළිබඳ, කාලිංගය පිළිබඳ, මේ නිස්සංග මල්ල රජතුමාගේ පරම්පරාවල් ආපු ඒවා වෙනම මාතෘක. අපි මේ ආරම්භයේ විදිහට මම මේ ටික විතරක් ඔබතුමාට පැහැදිලි කරන්න කැමතියි. මෙතන පැහැදිලිව සඳහන් කරනවා ලාට රට. එතකොට දැන් හිතන්න, ඔන්න බලන්න මම ඊළඟ කරුණ ඔයාලට පැහැදිලි කරන්න. දැන් අපි මොකක්ද කියන්නේ? දැන් මේ පොත්වල සඳහන් වෙනවා, මම පැහැදිලිව කිව්වා, මේ දරුවන්ට උගන්වන අපේ රටේ අපේ සහෝදර සහෝදරියන්ට උගන්වන පොත්වල සඳහන් වෙන දේ කොඩ්රින්ටන්ගේ මේ පාදම මූලික කරගෙන, අර බෙදීම මූලික කරගෙන ආර්යන්ගේ පැමිණීම ලංකා ඉතිහාසයේ ඉතා වැදගත් සිදුවීමකි. පැරණි ලංකාවේ ජීවත් වූ මිනිසුන් දියුණුවෙන් ඉතා අඩු මිනිසුන් කොටසක් විය. පැරණි ලංකාවේ ජීවත් වූ මිනිසුන් දියුණුවේ නිතා අඩු මිනිසුන් කොට්ටාසයක් වේ. බලන්නකො අපේ කොඳුනාරටේ බිඳල නෙමෙයිද මෙතන තියෙන්නේ කියලා. පොඩි ප්‍රශ්නයක් අහන්න. එතකොට දැන් ඊට කලින් හිටිය අය නූගත් පිරිසක් නම් එතන බුදුරජාන් වහන්සේගෙන් පසුව නමේ මහාවංශය ලියලා තියෙන්නේ. එතකොට කොහොමද මීට කලින් හොඳ පිරිසක් ඉඳලා තියෙන්නේ? දැන් අපේ බුදුරජාන් වහන්සේ ආරවසේ මේ ධර්මය අහලා තියෙනවා. ඒක තමයි හේතුව. දැන් බුදු පියාණන් වහන්සේ වැඩම කරන්නේ දඹදිවි ඉඳන් ලක්දිවට. මහානාම හාමුදුරුවෝ ආරම්භයේ ප්‍රවේශය ගන්නේ බුදු පියාණන් වහන්සේ ලක්දිවට වැඩම කරපු ගමනත් එක්ක. ඒ උන්වහන්සේ වඩින්නේ දඹදිව ඉඳන් ලක්දිවට. එතකොට මහානාම හාමුදුරුවෝ මුළු ඉතිහාස කතාව පුරාවටම බහුතරය රචනා කරන්නේ දඹදිව ඉඳන් විජයගේ පැමිණීමත් එක්ක. ඒ බුදු පියාණන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ ඉතිහාසය. මම හිතනවා ඔබතුමාට මම මේ කියන දේ පැහැදිලි ඇති කියලා. බුදු පියාණන් වහන්සේ දඹදිව ඉඳන් තමයි ලක්දිවට වැඩම කරන්නේ. එතකොට ඒක තමයි මහානාම හාමුදුරුවෝ මහාවංශය රචනා කරනකොට ප්‍රවේශයක් විදිහට අරගෙන තියෙන්නේ. හැබැයි උන්වහන්සේ මේ කතා මාලාව පුරාවටම මේ සාධක සාක්ෂි අරගෙන උන්වහන්සේ රචනා කරන්නේ බොහොම අපූර්වට දඹදිවයි ලක්දිවයි අතර තිබ්බ සම්බන්ධතාවය. ලක්දිව කොටස් ටික මේ විදිහට බෙදුවාට පස්සේ මහාවංශය සලකනවා සුද්ධෝ විසින් මේ සමස්ත රටේට කලපනවා. සමස්ත රටම කොටස් වලට බෙදෙනවා. මේක පත්‍යන්ත දේශ නැහැ, දඹදිව නැහැ. එහෙනම් අපේ ආරම්භය වෙන්නේ විජය රජතුමාද? නෑ. දැන් විජය රජතුමාගේ ආරම්භය කියලා දන්නේ මේ පූජාවරිය ලක්දිව හිටපු රජ පරම්පරාව. කො එතකොට අපේ අනිත් දේශවල හිටපු රාජ පරම්පරාව? දඹදිව හිටපු රාජ පරම්පරාවකෝ. ඒ දඹදිව හිටපු රාජ පරම්පරාව තමයි අපි දන්නවා විජයට පෙර බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ හිටපු කාලේ මගදී හිටපු බිම්බිසාර රජතුමාලා, ඊට පස්සේ අජාසත් රජතුමා වෙනකන්, ඊට පස්සේ අශෝක රජතුමාලා. දැන් මේ මහාවංශය තුල සඳහන් කරන අශෝක රජතුමාගේ කතාව දේවානම්පියතිස්ස රජතුමාත් එක්ක බලන්නකෝ සහසම්බන්ධතාවය. අශෝක රජතුමා දඹදිව රජතුමා, දේවානම්පියතිස්ස රජතුමා ලක්දිව රජතුමා, සම්බන්ධතාවයක් නැද්ද? දඹදිව හිටපු අශෝක රජතුමා බුදුදහම ප්‍රත්‍යන්ත දේශවලට ව්‍යාප්ත කරනවා. ලක්දිවට විතරක් නෙමෙයි, ලක්දිවට තමන්ගේ පුතාව පුත් කුමරයව එවනවා, දූ කුමරයව එවනවා. විහිදු හාමුදුරුව ලක්දිවට තමයි බුදුදහම අරගෙන එනවා කියලා කියන්නේ. එතකොට ප්‍රත්‍යන්ත දේශවලටත් ව්‍යාප්ත කරනවා. අපි මේ මහාවංශය ප්‍රත්‍යන්ත දේශවලට බුදුදහම අශෝක රජතුමා ව්‍යාප්ත කරපු එක පිළිබඳව වැඩි අවධානයක් කොම කරන්නේ. හැබැයි මහානාම හාමුදුරුව සඳහන් කරනවා ලක්දිවට බුදුදහම ව්‍යාප්ත කිරීම පිළිබඳව. මොකද මෙහි සඳහන් වෙන්නේ දඹදිවත් ලක්දිවත් අතර සම්බන්ධතාවය. අශෝක රජතුමා ලක්දිවට බුදුදහම ව්‍යාප්ත කරනවා විහිදු හාමුදුරුව හරහා. සංගමිත්තාදරනේ බෝ අංකුරයක් වැඩම කරනවා, ධාතුන් වහන්සේලා වඩම්මනවා, ලොකු කතාවක් තියෙනවා. ඊට පෙර බුදු පියාණන් වහන්සේ ලක්දිවට වැඩම කරනවා, දඹදිව ඉඳන් ලක්දිවට. එතකොට අපේ සිව්හෙලයක සිව්හෙල මහා දීප හතරක එකමුතුවක් මේක. අපි මේ එක කොටසක ඉතිහාසයක් අරගෙන සමස්ත රටට දැම්මට පස්සේ අපේ රටේ හුඟක් තැන්වල මේ සිව්හෙලයන්ගේ උරුමය
භාගට භාගයක් අපි අතහැරලා තියෙනවා. ඒ මේ HCV බෙල්ල කැනීම් කරලා හොයාගත්තුවේ නටබුන් වලට මහා වංශයෙන් මූලාශ්‍ර කරගෙන අර්ථකථන දුන්නාම ඒ වගේ අඩුපාඩු ගොඩාක් තියෙනවා. ඒකයි මේ වරදට හේතු වෙලා තියෙන්නේ. එතකොට බලන්න විජය රජතුමා එන්නේ ආර්යයන් විදිහට. මම ඔබට කිව්වේ කෞතුකාගාරවල සඳහන් වෙනවා. ඔබ බලන්න ඇත්තටම හරිම කනගාටුයි මේක. අපේ පාසල් දරුවන් යනවා ගිහිල්ලා බලනවා මේව නිවැරදි කර. බොහොම මේ කතා කරන්නේ ඇත්තටම බොහොම නිහතමානීව අපේ රටේ මහාචාර්යවරුන්ට ගුරුවරුන්ට මේ රටේ ඉතිහාසය හොයන නිලධාරීන්ට අපේ මිනිසුන්ට මේක තේරුම් ගන්න බලන්න. වැරදි දෙයක් පූර්වාදර්ශයක් දීම තුළින් වැරදි අර්ථකථන ඇතුළත් කරපු පූර්ව නිරූපණය පෙන්වීම තුළින් අපේ රටේ සත්‍ය තේරුම් ගැනීමට ලොකු බාධාවක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා කුඳුනාරටේ බිඳලා තියෙන මේ විදිහට අපේ රටේ මිනිසුන්ගේ විජය අපේ රටේ පළවෙනි රජතුමා කියලා මම කිව්වේ සිංහබාහු චිත්‍රපටය තුළ පැහැදිලිව පෙන්නවා මේ සිංහයා කියලා කියන්නේ සිංහෙක් නොවන බව. එහෙනම් සිංහය සහ සුප්පාදේවිය කාන්තාවක් සහ සිංහෙක් එකතු වෙලා තමයි අපේ ජනාවාස ආරම්භ වෙන්නේ. මේව හරිද? මේව නෑ. මේ වැරදි අර්ථකථන. හැබැයි සත්‍ය මූලාශ්‍රය සත්‍ය තොරතුරු සත්‍ය සිදුවීම මේ පැරණන් බොහොම පැහැදිලිව වංශකතාවල සඳහන් කරලා තියෙනවා. ඒකින්ද නිවැරදිව තේරුම් ගැනීම වැදගත් වෙනවා. දැන් මම ඔබට පැහැදිලි කරන්නම්. ඔන්න දැන් මම කියවනේ දඹදිව නැහැ කියලා. එතකොට කොහෙද මේ කෞතුකාගාරවල සඳහන් වෙන්නේ උතුරු ඉන්දියානු ආභාෂය සහිතව තමයි මේ අපේ රටේ ආරම්භය වෙන්නේ කියලා. එතකොට ඔන්න සිංහලෙන්ගේ ආරම්භය එතකොට සිදු වෙන්නේ විජයරජතුමාගෙන්ද? විජයරජතුමාගෙන් නෙමෙයි. මේ ලක්දිව බුදු පියාණන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ රාජපරම්පරාවක් අරගෙන ඒක සමස්ත රටේම රාජපරම්පරාව කියලා සඳහන් කිරීම සාධාරණද? ඒක කරපු මහා විකෘතිය, මහා බොරුවක් මේ රටට කරපු. අවුරුදු ගණනාවක් අපේ පරම්පරාවලට උගන්වලා තියෙන්නේ. දැනට මේ පේන්න තියෙන කරුණු ටික නිවැරදි කරගන්න ඕනේ මේ රටේ මිනිස්සු. එහෙම නැති වුණොත් මේ රටට ලොකු අවඩක් වෙනවා. සුද්ධ කරාට වඩා අවඩක් මේ රටේ අනාගතයේදී වෙන්න පුළුවන්. මම විශේෂයෙන්ම ඉල්ලනවා මේ බුදුහාමුදුරු අපේ රටේ සඳහන් කරන පිරිසගෙනුත්. දැන් මම පෙන්වන්නේ මේ සිටියමේ මේ එක සිටියමක්. ඊට පස්සේ තව සිටියම් තියෙනවා එක එක කණ්ඩායම් ඉදිරිපත් කරපු. දැන් මේ වගේ ඒ වගේ මෙහෙම බෙදලා තියෙනවා. මේ වගේ කෝ දඹදිව. දඹදිව සඳහන් කරලා තියෙනවා සුද්ධ කරපු එක වරදක් නිවැරදි කරලා තියෙනවා. මොකක්ද වරද? දඹදිව පිටමං කරා, ප්‍රත්‍යන්ත දේශ පිටමං කරා. දැන් දඹදිව ඔන්න අපේ සිව්හෙලේ කොටසක් කියලා හඳුන්වලා දෙනවා. හැබැයි කෝ ප්‍රත්‍යන්ත දේශ? ප්‍රත්‍යන්ත දේශ නැතුව මේක නම් කිරීම තුලින් අපේ සිව්හෙලේ උරුමය මේ ගංගා හතරකින් බෙදිලා අපේ හැම දෙයකටම වාස්තු විද්‍යාවට මේ හැම දෙයකටම මූලික වෙලා තියෙන මේ රටේ බෙදීම කියලා කියන්නේ මේ රටේ ආරම්භ වෙලා තියෙන ආකාරය ගංගා හතරකින්. ඒතර ජම්බුද්දීපයයි දඹදිවයි කියන්නේ දඹදිව කියලා ජම්බුද්දීපය කියලා දීප හතරක් පිළිබඳව සඳහන් වෙනවා. දීප හතරේ තියෙනවා උතුරු උත්තර දීපය, ඊට පස්සේ පූර්ව විදේහය, අපර ගෝයානය, ජම්බුද්දීපය. මේ ජම්බුද්දීපය කියලා කියන්නේ පැහැදිලිවම දඹදිව සහ ලක්දිව එකතුව. ඒක නිසාමයි ඇත්තටම විශේෂ වෙන්නේ මේ මහා වංශය. මොකද දඹදිවත් ලක්දිවත් එකතුව. ජම්බුද්දීපය කියන්නේම ලක්දිවයි දඹදිවයි අතර තිබ්බ. දඹදිව කියන්නේ හෙළදිව, හෙළදීපය සහ ලක්දිව අතර එකතුව. එක කොටසක් තියෙනවා තව පූර්ව විදේහය, අපර ගෝයානය, උත්තර මහාදීපය. මේ සිව්හෙළයේ මේ සියල්ලම අපේ උරුමය. මේ සිව්හෙළයන්ගේ උරුමය. මේකේ බුදුන් පියාණන් වහන්සේට කලින් ලොකු ඉතිහාසයක්, ලොකු ශිෂ්ටාචාරයක්. මේ ලෝක ඇත්තටම මේක මහා අපේ රටේ උගතුන් විසින්, මහාචාර්යවරුන් විසින් පරේක්ෂණයට ලක් කළ යුතු ලොකු මාතෘකාවක් මේක. හැබැයි සුද්ධන්ගේ කරුණු මූලික කරගෙන ඒ ගරුත්වය යටතේ ඒව ගුරු හරුකම් කරගෙන ඉතිහාසයේ අර්ථ දක්වන කට්ටියට මේක කතා කරන්න බැරි වෙයි. ඔවුන්ගෙන් වෙච්ච වරද අපි නිවැරදිව තේරුම් ගන්න ඕනේ. එතකොට පැහැදිලිව තේරුම් ගන්න ඕනේ පත්‍යන්ත දේශ නැතුව මේව නැතුව කියන්නේ බෑ. මම ඊළඟ වැඩසටහනකදී සඳහන් කරන්නම්. දැන් මේ කාම්බෝජය, නේපාලය වගේ දේවල් ගැන මේ පූජාවලිය සඳහන් වෙනවානේ. අපේ මිනිස්සු හිතනවා මේ නේපාලය කියන්නේ තවත් කොහෙවත් තියෙන එකක් කියලා. කාම්බෝජය මේවට නම් හැදුනේ කොහොමද? දැන් අපේ ශ්‍රී ලංකාව කියන නම නෙමෙයිනේ සුද්දන්ගේ කාලේ තිබ්බේ. සිලෝන් කියන නමනේ මේ රටට තිබ්බේ. ඒ වගේ තමයි අනෙත් රටවල් වලත් මේ ආසියා කරේ හුඟක් නම් ගම් හැදිලා තියෙන්නේ මේ සුදු ජාතිකයන්ගේ කාලෙන් පස්සේ තමයි ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ රාජ්‍යවල ව්‍යවස්ථාවල් වලින් අනුමත කරගෙන අනුමත කරගෙන තියෙන්නේ. අපේ ශ්‍රී ලංකාව කියන එක ව්‍යවස්ථාවෙන් අනුමත වුණා වගේ. ශ්‍රී ලංකාව නෙමෙයි අපේ රටේ. ඔබතුමා දන්නවා අපේ රට සිලෝන් නේ මේ රට හැදුන්නේ සුද්දන්ගේ කාලේ. ඒ වගේ තමයි වෙනත් රටවලට කොහොමද අපේ වංශ කතාවලින් දැන් සුද්දන්ගේ පාලනයනේ තිබ්බේ. අපි ඒක අමතක කරන්න හොඳ නැහැ. යටත් විජිත පාලනයක් මේ ආසියා කරේ තිබ්බේ. ඒකට බලන්නකෝ අදටත් මේව වෙනස් කරගන්න බැහැයි කියලා කියන්නේ මේ රටේ පාලකින්ද සහ මේ රටේ මේ ශේෂ්ත්‍රවල ඉන්න පිරිස් වලට අපි කොච්චර ගැතියිද?
මේ ගැතිභාවයත් එක්ක අද මෙහෙමනම් එදා කොහොමද වෙන්නේ නැද්ද? ඒ නම් ගම් පවා අපි එකතකින් අපි ආඩම්බර වෙන්න ඕනේ. මේ රටේ වංශ කතා වලින් තමයි හුඟක් රටවල් වල නම් ගම් නිර්මාණය වෙලා තියෙන්නේ. කාම්බෝජය, නේපාලය වගේ දේවල්, ඒ වගේ පෙර නම්ගම් අපි වාර්තා එක්කම සුද්දන්ගේ අපිට බ්‍රිටිෂ් ලයිබ්‍රරි වෙනත් කෞතුකාගාරවල, ඊට පස්සේ සුදු ජාතිකින්ගේ පාලන සමයේ ඔවුන්ගේ ලේඛන අපි අධ්‍යයනය කරගෙන යනවා. අපි විශාල කණ්ඩායමක් මේ පරීක්ෂණ කටයුත්ත කරගෙන යනවා. ඔවුන්ගේ තොරතුරු අපිට ලැබෙනවා. ඒවත් එක්ක අපි බලමු ඒවට කොහොමද නම්ගම් ලැබිලා තියෙන්නේ කියලා. ඉතින් දැන් මට කියන්න ඕනේ උතුරු ඉන්දියාව, දැන් බලන්න උතුරු ඉන්දියාව කියලා දානවා විජය ඇතුළු පිරිස ආර්යයන් කියලා හඳුන්වන. දැන් ආර්යයන් කියන එක හරි, අපි කියමුකෝ ආර්යයන් කියලා කියන්නේ මේ අපිට කියලා දීලා තියෙන ආර්ය කතාව නෙමෙයි. මේ දඹදිවෙන් තමයි මේ රටේ හුඟක් පැතිවලට මේ තාක්ෂණයේද, ගොවිතැනද, දැනුම් පද්ධතියද, මොකද අපි දන්නවා දඹදිව තමයි මහා ඍෂිවරු හිටියේ, උගත්තු හිටියේ, දැනුම් සම්භාරයක් තිබ්බේ, ලෝකයට ව්‍යාප්ත වුණේ මේ දැනුම් සම්භාරය. ඒක අපේ අනුරාධ මැදවත් මහත්මයා බොහොම පැහැදිලිව සඳහන් කරනවා. ලොකු ඉතිහාසයක් තියෙනවා මේ සිරිපාඩවිය මූලික කරගෙන, මධ්‍යම කඳුකරේ මූලික කරගෙන, අපේ බුදු දහමට කලින් මහා බලවත් ඉගැන්වීම් පද්ධතියක්, ඒ වගේ ආධ්‍යාත්මික ශක්තියක්. ඊට පස්සේ මේ ජෝතිර්ය ගත්තත් මේ අද කියන එක නෙමෙයි, හරි දශමෙටම හරි මිනුමටම මේවා මිනුම් මේකක කරපු ගණිත ක්‍රමයක්, විශ්ව ශක්තියෙන් පිළිබඳව දැක්කපු අර්ථකතන, මානසික ඒකාග්‍රතාව, මේ හුඟක් දේවල් මේකේ තියෙනවා. මේ මනසේ දියුණුව, ඒ විශාල පද්ධතිය, මේ දනුන් සම්භාරයම එක පයින් කුණු කූඩේට දාලා නැද්ද මේ ඉතිහාසයේ වැරදියට අර්ථකතනය කිරීම තුලින් මේ කරලා තියෙන්නේ. විජය අපේ පළවෙනි රජතුමා කියනවා. දැන් බලන්න, ඔන්න මම ඕගලන්ට දැන් ඊළඟට පෙන්නන්නම්. මේ බලන්න මේක. මේ තියෙන්නේ. මේව තමයි මේ ඔන්න මේ අපේ රටේ සහෝදර සහෝදරයන්ට උගන්වන පොත්, දරුවන්ට උගන්වන පොත් විශ්වවිද්‍යාල මට්ටමින් වගේම. දැන් කෝ දමදිව නැති හින්දා ඔන්න බලන්න අපේ කොන්ද බිඳලා තියෙන හැටි. මෙන්න අපේ ලංකාව, මෙන්න පෙන්නනවා කොඩ්රින්ටල්ලා කරපු විකෘතිය. ගොවිතැන ඇවිල්ලා තියෙන්නේත් මෙන්න ආර්යයන්ගෙන් ඇවිල්ලා තියෙන විජයගෙන්ලු ලක්දිවට. මේ ලක්දිව කියලා සමස්ත රටම තමයි හඳුන්වන්නේ. ගොවිතැන, යකඩ, භාෂාව, පළාත් පාලනය, මේ රාජ, මේ හැම දෙයක්ම ආර්යයන්ගෙන් ලැබුණු දේවල් කියලා මේව පෙන්වන, මේව හරිද? මේක වැරදි. එතකොට මේ රටේ තිබ්බ වටිනාකම නේද මේ හැල්ලුවට දාලා මේක හීන දීන කරලා අපේ මිනිස්සුන්ගේ තිබ්බ වටිනා මේ පද්ධතිය සම්පූර්ණ විනාශ කරලා තියෙන්නේ. මේ හොඳට බලන්න. දැන් මේව තමයි මේ පොත්වල තියෙන්නේ. මේව තමයි කෞතුකාගාරවල පෙන්වන්නේ. මේව තමයි කියලා දෙන්නේ. ආර්යනකොට, විජය රජතුමා එනකොට මේ සියල්ලම අපේ ආර්යයන්ගෙන් හම්බුණා. මිහිඳුමහා ආරාතුන් වහන්සේ එනකොට මේව හම්බුණා. ඊට පස්සේ සංඝමිත්තා තේරෙනකොට මේ සම්ප්‍රදායන් ආවා. විජය රජතුමා මේ ආවට පස්සේ තමයි මේ ප්‍රාග් ඓතිහාසික යුගයක් හිටියේ. මේකේ හිටියේ මේ අමනුෂ්‍ය කියලා කියන්නේ මේ යක්කනාග කියන කොටස විතරයි. ඒක හරි, යක්කනාග කියන කොටස තමයි ලක්දිව හිටියේ. මොකද දඹදිව ඉඳන් නෑ, අපි දේවපුර හිටියේ දඹදිවනේ. ඒ සම්බන්ධතාවය හඳුනා ගන්න බැරි වෙලා තියෙනවා. එතකොට මහානා මහාමුදුරුවට කවම දාවක තපහස කරන්න එපා කියලා මම මේ හෙළ ඉතිහාසයේ හොයන පිරිස්කෙන් ඉල්ලනවා. හේතුව තමයි මහානා මහාමුදුරුව කිසිදු වරදක් නැතුව මේ ඉතිහාසය රචනා කරලා තියෙනවා. දඹදිව ඉතිහාසයත්, ලක්දිව ඉතිහාසයත් පැහැදිලි කරගන්න ඒ නාගවරුන්ගේ කතාව, ඒ යක්කවරුන්ගේ කතාව, ඊට පස්සේ මේ ගැමුණු රජතුමාලා, දේවානම්පියතිස්ස රජතුමාලා, ඊට පස්සේ අද ධාතු වැඩ ඉන්නවා යටාල වෙහෙර, කිරි වෙහෙර, කතරගම, ඊට පස්සේ මේ කල්යාණ කියන පැත්ත, නැගෙනහිර කල්යාණේ කියන පැත්තට, මොකද කැලණිතිස්ස රජතුමාගේ කතාව, ඊට පස්සේ කාවන්තිස්ස රජතුමාගේ කතාව, දුටුගැමුණු රජතුමාගේ කතාව. දැන් දුටුගැමුණු රජතුමා මේ අධ්‍යයනය කරගෙන යන්න බලන්න, දුටුගැමුණු රජතුමා මහා වෙහෙර ඉදි කරනකොට ඊට අදාළ කරන උපකරණ, අමුද්‍රව්‍ය දේව සභාවලින් සපයනවා, මේ දඹදිවින් සපයන්නේ. ඒ වෙනකොට දුටුගැමුණු රජතුමාට බොහොම හිතවත් සම්බන්ධතාවයක් දඹදිවත් එක්ක තියෙනවා. කඩුල් ලතාගේ පැමිණීම, මේ ඇතින්න පැමිණිලා කඩුල් ලතා ලැබීම, මේ සියල්ල වහලා දාලා තියෙනවා. ඊට පස්සේ ධාතුන් වහන්සේලා ලක්දිවට වැඩම කිරීම, බුදුහාමුදුරුවන්ගේ ලක්දිවට වැඩම කිරීම විතරයි අපි මේ ප්‍රත්‍යන්ත දේශවලට වැඩම කිරීම විදියට අර්ථ අපිට සඳහන් කරලා තියෙන්නේ. එතකොට ඒ ඉතිහාසය සම්පූර්ණයෙන්ම විනාශ කළා නෙමෙයිද මේ තියෙන්නේ? දැන් බලන්නකෝ, ධාතුන් වහන්සේලා වැඩ ඉන්න පළාත් ගැන කතා කරනකොට, යටාල විහෙර ගැන කතා කරනවා. කොහොම මේ වගේ ඉතිහාසය මේ ලක්දිවට කතාව?
මේවා සියල්ල වහලා දාලා තියෙනවා. හේතුව තමයි වැරදි අර්ථකතන දඹදිවත් නැහැ, පත්‍යන්ත දේශත් නැහැ. එතකොට ආර්යයන්ගේ පැමිණීම කියලා සඳහන් කරනවා. ආර්යයන්ගේ පැමිණීම කියලා සඳහන් කරන්නේ ඉන්දියාව ඉදන් ආවයි කියලා ලංකාවට. ඔක්කොම ලංකාවේ කිසි මෙලෝම දෙයක් තිබ්බ නැහැ කියලා තමයි මේ කියන්නේ. බලන්නකෝ මේ රට ඇතුලේ කොච්චර ස්වභාව සෞන්දර්යයෙන් අනූන රටක්ද මේ රට. ස්වාභාවික සම්පත් කොතරම් නම් මේ රටේ තියෙනවද? අපේ මිනිසුන්ගේ දැනුම් සම්භාරය, තාක්ෂණය බලන්නකො කොච්චර ලැජ්ජයිද කියන එක ගොවිතැන මේ ආර්යයන්ගේ පැමිණීමත් එක්ක ආවයි කියලා තාමත් දරුවන්ට උගන්වනකොට මේ රටේ සුද්ධ කරපු විකෘති හිතා ගන්න පුළුවන්ද? පටන් අරගෙන තියෙන්නේ පත්‍යන්ත දේශ නැතුව අර විදිහට බෙදුවට පස්සේ ලක්දිව ඉතිහාසය මහාවංශය අරගෙන බෙදන්නේ. ඕකයි වෙලා තියෙන්නේ. හැබැයි එතකොට මේකේ සෙල්ලිපි අනන්ත අප්‍රමාණව හම් වෙනවා. ඔබතුමා කියන්නේ මේ සෙල්ලිපි කොච්චරනම් මේ රට තුල හම් වෙනවද? දැන් අපි කියනවා මේ රුවන්වැලි සෑය, අපි අනුරාධපුරේ නම් කරලා තියෙන රුවන්වැලි සෑය, ජේතවනාරාමයේ අභයගිරිය, මේ වගේන් හම් වෙන පිළිම. ඊට පස්සේ මේවා කියනවා මේ Hindu ආභාෂයේ හින්දා ලැබුණ ලොකු කතාවක් කියනවා. නමුත් මේ රට ඇතුලේ තිබ්බ මම අර කිව්වේ බුදු පියාණන් වහන්සේගේ දහමට පෙර මේ රටේ තිබ්බ විශ්වාස, ඊට පස්සේ මනසේ දියුණුව, ඔවුන් ලබාගත්තු ආකාරය, ඒ සියල්ලටම සාධක මේ තියෙන්නේ අනුරාධපුර තමයි. මේ ස්ටාර් ගේට් එක කියලා හඳුන්වුවට, මේක ඇවිල්ලා තාරකා දොරටුව කියලා හඳුන්වුවට එහි සඳහන් වෙන්නේ මොනවද? ඇයි මේ අනුරාධපුර පැත්තේ තියෙන්නේ? ලොකු කතාවක් මේ රට තුල තියෙනවා, තාමත් ඒවා හැංගිලා තියෙන. එතකොට මේ සිව්හෙළ මහා දීපයක එකමුතුවක් මේක. සිව්හෙළ දීපයක නැත්තම් මේ සිව්හෙළය කියලා කියන්නේ මේ යක්කනාග දේව කුම්බණ්ඩ කියන එක නෙමෙයි. මේ සිව්හෙළ ඒ නාගවරු ඉහළත් හිටියා පහළත් හිටියා. යක්ක කියලා හඳුන්වන පිරිස මිහිහෙළ පහළ හැමතැන, හැබැයි දේවවරු දඹදෙව හිටියා. එතකොට විජයගේ කතාව මේ රටේ ඉතිහාසයේ තේරුම් ගන්න තියෙන බොහොම සුවිශේෂීම සම්දිස්ථානයක්. හේතුව තමයි බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ මහානා මහාමුදුරුව මේ රචනා කරන ඉතිහාසය තුළ උන්වහන්සේ පැහැදිලිව සඳහන් කරනවා මේ ලක්දිවත් දමදිවත් අතර තිබ්බ සම්බන්ධතාවය ලියලා කියලා අපිට දීලා තියෙනවා. බලන්නකෝ අපේ පැරණන්, අපේ පූජනීය ස්වාමීන් වහන්සේලා මෙහෙම පැහැදිලිව ලියලා තියෙන දේ කොච්චර වැරදි අර්ථකථන දෙනවද කියලා. උන්වහන්සේ අපේ රටේ ඉතිහාසයේ තේරුම් ගන්න ලියලා දුන්නු මූලාශ්‍ර අරගෙනම අපේ රටේ මිනිසුන්ගේ කොන්ද කඩනවා. අපේ මිනිසුන්ගේ මේ ඉතිහාසයේ තේරුම් ගන්න ලියලා දුන්නු වංශ කතාවම අරගෙන මිනිසුන්ගේ කොන්ද කඩන එක නෙමෙයිද මේ කරන්නේ? අපිව පහත්ම ජාතියක් බවට පත් කරන එක නෙමෙයිද කරන්නේ? මේ රටේ ජන වර්ගික ගැටලු ආරම්භ කරන්න හේතු හදන එක නෙමෙයිද මේ කරලා තියෙන්නේ? එහෙම දෙයක් නැහැ. මේ තියෙන්නේ සම්පූර්ණම මේ රට තුල තියෙන ඉතිහාසය. ඒකින්ද බොහොම පැහැදිලිව තේරුම් ගන්න මට අද ඔබට කියන්න අවශ්‍ය වුණේ පත්‍යන්ත දේශ ගැනත්, මේ විජය රජතුමාගේ පැමිණීම පිළිබඳව, ආර්යයන්ගේ පැමිණීම කියලා හඳුන්වන්නේ. ආර්යයන්ගේ පැමිණීම කිව්වහම දඹදිව ඉදන් තමයි ඒක, එහි යම් සත්‍යතාවයක් තියෙනවා. දඹදිව රාජධානියෙන් තමයි ලක්දිවට පත්‍යන්ත දේශවලට මේ මධ්‍ය කඳුකරේ ඉදන් මේ තාක්ෂණය දහමද, ඊට පස්සේ බුදු දහමට එහා ගිය ඊට පස්සේ ඊට පෙර තිබ්බ විවිධ ශාස්ත්‍රවරුන්ගේ දහමද, ඊට පස්සේ තාක්ෂණය, ගණිත ශිල්ප ක්‍රම, මේ ඉරෙන් හදෙන් වැඩගත්ත ජාතියක් කියලා කියනවා. මේ ලොකු කතාවක් තියෙනවා. මේ සියල්ලම ව්‍යාප්තුනේ මේ මධ්‍ය කඳුකරෙන් බිහි වෙලා මේ අනිත් දේශවලට ව්‍යාප්ත වුණා මේ රට ඇතුලේ. ඊට පස්සේ ඒව මේ රටෙන් බාහිරට ව්‍යාප්ත වුණා. හැබැයි මේ ලක්දිව කියන එක, මේ රුහුණේ මේ එක කොටසක කතාවක් අරගෙන සමස්ත සිලෝන් කියන කතාවට දාලා සුද්ධ පරිවර්තනය කරපු එක අදත් ගරුකට කොට මේ රටේ ඉතිහාසය කියලා දීම තුලින් මේ රටේ සමස්තයෙන් 80%ක්ම වහලා දාලා තියෙනවා මේ ඉතිහාස කතාව තුළ. ඒක මේ රටට කරපු ලොකු අවඩක්. විජය නෙමෙයි අපේ පළවෙනි රජතුමා, ඊට එහා ලොකු ඉතිහාසයක්, ශිෂ්ටාචාරයක ආරම්භයක්, මානව ශිෂ්ටාචාරයේ ආරම්භය මේ රටේ. කෝ ඒ ඉතිහාසය විජය රජු කියලා කියනවා. ඊට පස්සේ ඒකත් කියනවා මේ සිංහේගේ කතාවත් එක්ක. එහෙම නැහැ, දඹදිව සහසම්බන්ධතාවයක් ඇති වුණා. සිංහබාහු රජතුමා, බලන්න මේ සිංහබාහු චිත්‍රපටය. ඔබට මේ හොඳම අවස්ථාවක් ආචාර්ය සෝමරත්න දිසානායක මහත්මයා රචනා කළ, තිරපිටපත් කළ තියෙන, අධ්‍යක්ෂණය කළ තියෙන. මම හිතනවා එතුමා මේ ලංකාවේ කතාවක් කතා කරන්නේ, හැබැයි අපිට මේ චිත්‍රපටය හොඳ අදහසක් වෙනවා, අපිට හොඳ අවස්ථාවක් වෙනවා. මේ රටේ රාජධානි පිහිටලා තිබ්බේ කොහමද? ගඟෙන් එහා, කන්දෙන් එහා තිබ්බේ කොහමද? ඒ රජවරු ගියේ කොහමද? රාජධානි හිටපු පිරිස කොහමද? ඒ පිළිබඳව හොඳ අවබෝධයක් ගන්න මම ඔයගොල්ලන්ට පෙර වැඩසටහන් වල කියලා දිනවා. මගධය, රජගහනුවර මේවට තිබ්බ දුර ප්‍රමාණවල් අපි බලමු. මම ඉදිරියේදී සඳහන් කරනවා සොළොස් මහා ජනපදවල තියෙන ප්‍රමාණය, ඒ ගංගාල දුල පිහිටා තිබ්බ ආකාරය, බෝධි මණ්ඩලය, මැද්ද මණ්ඩලය, පත්‍යන්ත දේශ, දඹදිව, ලක්දිව, හෙළදිව, මේවා අපි තේරුම් ගන්න ඕනේ. මේයි අපේ රටේ ඉතිහාසය.
ඉතින් බොහොම පැහැදිලිව තියෙනවා මම හිතනවා මම බොහොම සාමාන්‍ය මිනිස්සෙක් විදිහට මේ සියල්ලම ඉල්ලීම කරන්න බොහොම නිහතමානීව විශේෂයෙන්ම අපේ මේ ඉතිහාසයේ දඹදිවට ලඟු කරන පිරිසටත් මේ ඉතිහාසයේ පත්‍යන්ත දේශ නොමැතිව දඹදිව මේ රටේ ලක්දිව මේ රටේ කියන පිරිස අතුනොත් විශාල අවඩක් වෙනවා සුදු ජාතිකයන් කරා හා සමාන වේකින්ද නැවත මේ අධ්‍යයනය කරලා බලන්න බොහොම පැහැදිලිව මේ මහානාම පූජනීය ස්වාමින් වහන්සේලා වගේම ඊට පස්සේ මේ පූජාවලිය රචනා කරලා තියෙන අපේ පූජනීය ස්වාමින් වහන්සේලා වගේ මතීතී අපේ පැරණන් අපේ මුතුන් මිත්තන් ඔවුන් මේ ඉතිහාසය ලියලා දෙල් දෙනවා ඒවම අරගෙන අපේ මිනිස්සුන්ගේ කොන්ද කඩන්න එපා අපිව අවමානයට මේ රටේ මිනිසුන් අවමානයට ලෝකෙ ඉස්සරහ පත් කරන්න එපා මේ රටේ වටිනාකම ලෝකෙින් අනිත් මිනිස්සු කියද්දි මේක පාරාදීසෙ සියලුම මිනිස්සු ඇවිල්ලා මේ සිරිපාද වන්දනා කරද්දි ඇයි ඒක ප්‍රසිද්ධ වුනේ මේ රටේ ආදම් සහ ඒව් පිළිබඳ අපි කතා කරා ඒකේ ලොකු කතාවක් තියෙනවා ඉතින් මේව ඔක්කොම වහනවා විජේගේ කතාවත් එක්ක හැබැයි විජේගේ කතාව කිසිම කලක මිත්‍යාවක් නෙමෙයි විජේගේ කතාව ඇත්තටම සිදුවෙච්ච සිදුවීමක් බව මේ වංශ කතාව තුලින් පැහැදිලි වෙනවා මහානාම හාමුදුරුව රචනා කරලා තියෙන එකක් අපේ මිනිසුන්ට අර්ථකථනය කරලා කියලා දීලා තියෙන එකක් ආර්යයන්ගෙන් පැමිණීම කිව්වම මේ යුරෝපීය ආර්යයන්ගෙන් ඉන්දියාව ජනවාස වෙලා ඉන්දියානු ආර්යයන්ගෙන් අපේ රට ජනවාස වුණා නෙමෙයි මේකට ඉන්දියානු සම්බන්ධතාවයක් නැහැ මේකට මේ මැදෙම මේ අපේ රටේ දඹදිවත් එක්කයි සම්බන්ධතාවය තියෙන්නේ ඒකයි මේ වහලා තියෙන්නේ. එතකොට මධ්‍යම කඳුකරේ මේ දඹදිවෙන් සියලුම තාක්ෂණය විහිදී ගියා කියන එක අපිට සලකන්න පුළුවන්. එතකොට විජය ලක්දිවට පැමිණෙනවා. විජය ලක්දිවට පැමිණුණාට පස්සේ අර කියපු විදිහට සම්බන්ධතාවයක් ආපහු නැවතත් ඊළඟ යුගයේදී ඇති වෙනවා. මොකද ඊට පෙර බුදු පියාණන් වහන්සේ ලක්දිවත් එක්ක තිබ්බා, විජයගේ කතාවත් එක්ක තිබ්බා. ඊට පස්සේ බුදුහාමුදුරුව පිරිනුවන් පෑවට පස්සේ පළවෙනි කතාව විදිහට අපි සලකන්නේ මේ විජයගේ සහ කුවේණියගේ කතාව. ඊට පස්සේ තවත් සම්බන්ධතාවයක් එනවා මේක විවාහ සම්බන්ධතාවයක් නොවන රාජතාන්ත්‍රික මට්ටමින් සම්බන්ධතාවයක් සඳහන් කරනවා අශෝක රජතුමා සහ දේවානම්පියතිස්ස රජතුමා අතර සහ සම්බන්ධතාවේ ඒ නිසා බලන්න දන්ද ධාතුන් වහන්සේ වඩම්මනවා තමන්ගේ පුත් කුමර අයනවා දූ කුමරිය එනවා සංගමිත්ත තෙරණින් වහන්සේ මිහිඳු මහරහතුන් වහන්සේ වැඩම කරනවා ඉතින් මේ සම්බන්ධතාවය අදටත් තියෙනවා උඩ රට පහත රට විදිහට හැබැයි මේවා ගැන අපේ මිනිස්සු දන්නේ නැහැ රාවණ සක්විති රජ පරපුරෙන් පසු දහසක් කල් පුරාවට පවතින ගෞතම බුද්ධ ශාසනය පිහිට වූ ගෞතම බුදුන් උපන් ජම්බුද්වීපය සොයා යන සිව්හෙළයේ සත්‍ය හෙළිදරව්ව